අයිබෝවන් ඔබ සැමටම අද අපිත් සමග සම්බන්ධ වෙන්නේ අමල් උඩවත්ත මහතායි. ඔහු දැන්ට පදිංචි වෙලා ඉන්නේ සිඩ්නි නගරේ ඕස්ට්‍රේලියාවේ. ඔහු එයාර් ට්‍රැෆික් එන්ජිනියර් කෙනෙක් වෘත්තියෙන් දැන් වැඩ කරන්නේත් සිඩ්නි එයාපෝට් එකට සම්බන්ධ වෙලා. ඉතින් අපි දෙන්නත් හම්බුනේ අහම්බෙන් මේ අර අපි කියන්නේ මේ ජීවිතේ අහඹු සිදුවීම් කියලා ඇත්තටම බලාගෙන ගියාම අමල් මේ අපි සමහර ඒවා අපි plan කරලා සිදු වෙනවා කියලා හිතනවා අනිත් ඒවා අහඹු කියලා තියෙනවා. හැබැයි ඉතින් බලාගෙන ගියාම ඔක්කොම අහඹු. ඒ කියන්නේ හැම එකක්ම අහඹු යා වෙන්නේ. අහඹු වගේම අහඹු නෙමෙයි අර මේ කුන්ෆු පැන්ඩා එකේ අර ඒකේ අර wisdom එක තියෙන ඉබ්බ වගේ එක්කෙනා කියනවා there are no accidents කියලා. හරි. So ඒ වගේ ඉතින් අපි මේ අපි සාකච්ඡාවට අපි මාතෘකා හැම යොදා ගත්තේ නැහැ. අපි හිතන් හිටියා අපි සාමාන්‍යයෙන් නිකන් කයියක් ගහමු. නිකන් කයියක් ගහමු. මොකද හේතුව එතකොට මේ නිදහස්ව කතා කරමු. එතකොට එතෙන්දී මතුවෙන කරුණු යම් කිසි දෙයක් තියෙනවා නම් අපේ නරඹන්නට මොකක් හරි විමර්ශනයකට ලක් කරගන්න පුළුවන්. දැන් අමල් හම්බෙච්ච හේතුව තමයි මේ අර වීඩියෝ ඔඩියෝ ක්ලිප් එකක් තිබුණා අමල් යම් කිසි සමුදේ ධම්මවන් සම්බන්තන් ඒ ඔඩියෝ ක්ලිප් එකේ විනාඩි මං හිතන්නේ දෙකක කාලයක් ඇතුළත අමල්ගේ වර්ෂන් එකක් එතන විග්‍රහයක් එතන කියවුණා. ඉතින් මං හිතුවා ඒක හරි වැදගත් සාකච්ඡාවට ලක් කරන්න කියලා. නමුත් ඒකම අපි මාතෘකා හැටියට ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද එතන දැන් අමල් විශ්සර කණ්ඩ හැදුවේ දැන් අපේ ජීවිතේ විද්‍යාමාන වෙන දෙයක් තියෙනවානේ. ඒකනේ දැන් අමලුයි මමයි කතා කරන එකත් ඒ විද්‍යාමාන වෙන දෙයක්. එතකොට අපි මේ කරන හැම දෙයක්ම විද්‍යාමාන වෙන දෙයක්. එතකොට දැන් මෙතන මේ ලොකු විවාදේ තියෙන්නේ මේක සිද්ධ වෙනවද නැද්ද? මේක සිද්ධ වෙනවා නම් මේක භෞතිකයේද වෙන්නේ නෑ. එහෙනම් මනසෙද සිද්ධ වෙන්නේ. දැන් මෙතනනේ ඔය ලොකු විවාදේ වන්නේ. ඒක නිසා අපි මේ සාකච්ඡාවට නිකන් අපි අවතීර්ණ වෙන්න ඕනි හින්දා මම ඉතින් අමල්ගෙන් අහන්නම් දැන් මේ එක ක්‍රමයක් තමයි මම දකින්න හිටියට. මොකද අමලුයි මමයි එක ගමනක් ඇවිල්ලා තියෙනවා වගේ පේනවා. මොකද අපිත් ඔය නන් ඩුවැලිටි අද්වෛතා ඒවත් හදාරලා ක්‍රිෂ්ණමූර්තිලාගෙන් ඒකාත්ලාගෙන් ඔය ලොකු ගමනක් ඉතින් අපි ගිහිලා තියෙනවා මේ ගවේෂණේ. එතකොට දැන් අර ගවේෂණයකට අවතීර්ණ වෙච්ච එක්කෙනාට ඔප්ෂන්ස් දෙකක් තියෙනවා. එකක් තමයි යනවා deep into study. මම කියන්නේ ඕනම එකක් අර මේ අපි Hindu දහමට ගියත් එතන තියෙනවා වැදෑරුම් 6ක්. ඊට පස්සේ Hindu දහමට නොවන දේවල් ඊට පස්සේ ඔය මම ඒවා විස්තර කරන්න යන්නේ. හැම එකකම හැම දහමකම තියෙනවා අපිට ඩීප් ගිහිල්ලා සම්පූර්ණ ගැඹුරටම ගිහිල්ලා හදාරන්න පුළුවන්. සමහර ඒවා තියෙනවා සමහර අනික්කම වේදේ තමයි අපිව සහ අපේ අවට අපි කියනවා ඔබ්සර්ව් කරනවා කියලා. ඒක අත්දැකීමෙන් හා අත්විඳීමෙන් යම් කිසි දෙයක් සොයා ගන්න පුළුවන් ද කියන එක. ඉතින් ඔය කොයි මාර්ගයේ ගියත් සත්‍යයක් එක නම් අන්තිමට ඒක විතරයි හම්බෙන්න පුළුවන්. එතකොට අපි මෙහෙම ඇහුවොත් දැන් සත්‍ය ගවේෂණය කියන්නේ දුක නැති කිරීමද? දැන් අපි හිතනවා සත්‍ය හම්බුනොත් දැන් අපිට දුක නැති වෙයි කියලා. අන්න අපි එතනින් පටන් ගමු. හොඳයි විපුල. ඒක තමයි ඇත්තටම මේ දැන් බුද්ධ ආගමේ අපිට වැරදිච්ච තැන තමයි ඔය දුක බුදුහාමුදුරුවෝ කියපු දුක මොකද්ද? අපි අල්ලන් ඉන්න දුක මොකද්ද කියන එක තමයි මේක වරදින්න ප්‍රධාන හේතුව. ඒකයි මේ බුද්ධ ආගම නෙගටිව් දහමක් විදියට මේ වෙන්න හේතුවත් මේ දුක කියන එක ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරලා තියෙන සෆරින් කියලා. හැබැයි දැන් බුදුහාමුදුරුවෝ කියන්නේ ඇත්තටම කියන්නේ මෙතන දුකක් නෑ කියලා. දුක කියලා කියන්නේ රැවටීමට බුදුහාමුදුරුවෝ. මේ රැවටීමට දුක්ඛ කියලා කියන්නේ දුක්ඛාර සත්‍ය. දුක්ඛ කියන්නේ රැවටීමට. ඒතකොට රැවටීමක් තියෙද්දි රැවටීම ඇතුලේ දුකක් තියෙනවා. එතකොට බුදුහාඳුරන්ටත් ඇත්තරම මේ ලෝකේ එයාට මේ රැවටි මැතුලේ දුකක් හම්බුණා. ඒ කියන්නේ මේ ජාති ජරා මරණ ඒවා සත්‍ය මේ චතුරා මේ මොකද අර සතර පෙර නිමිති දැක්කනේ. එතකොට ලෝකේ දුකක් දැකලා තමයි එයාත් පටන් ගත්තේ. එතකොට ලෝකේ දුකක් පටන් අරන් ගිහිල්ලා උත්තරේ හම්බුනේ ඒ දුකම බොරුවක් කියලා හම්බුනේ. එතකොට දුක්ඛ ආර්ය සත්‍යයේදී බුදුහාමුදුරුවෝ කියන්නේ දුකක් ඇත්තට මෙතන නෑ මේ හැබැයි මේ අපි ඉන්න මේ රියැලිටි එක ඇතුලේ දුකක් තියෙනවානේ. හැබැයි බුදුහාමුදුරුවෝ ලෝකෝත්තර කියන්නේ මේ රියැලිටි එකම බොරුවක් කියලා තමයි අන්තිමට මේ කරේ. ඒ කියන්නේ ඒ ජාති ජරා මරණම බොරුවක් කියලා අන්ඩර්ස්ටෑන්ඩ් කරේ. එතකොට අපි දැන් දුක ඇත්ත කරගෙන මේ සත්‍ය දැක්කම දුකෙන් මිදෙනවා කියලා කියද්දිම අපි ආයි අහුවෙලා මේ අර දුක ඇත්ත කරන්නේ. දැන් ජාති ජරා මරණ ඒව ශෝකපර ඒව ඇත්ත කරන් ඒකට මට මේ ඒකෙන් මම අයින් වෙලා ඉන්නේ. ඒක නෑ ගොඩක් අය දැන් භාවනා කළා හරි හිත පොඩ්ඩක් මේ වුණා මම දැන් දුකෙන් මිදලා ඉන්න කියන. ඒ කියන්නේ අර දුක ඇත්ත කරගෙන දැන් මට දුකක් නෑ කියලා ඉන්නවා. හැබැයි බුදුහාඳුරෝ මේකේ මේ හොයාගත් යනකොට අන්තිම කොහොමද හම්බුනේ මේ දුකම. ඒ කියන්නේ මේ අර අර කියන්නේ ඩීම කියන්නේ මේක එකපාර කිව්වත් මිනිස්සු අර පිළිගන්නෙත් නෑනේ දැන් ඉපදෙන්නෙම නෑ කියලා. මැරෙන්නෙම නෑ කවුරුත් ඉපදෙන්නෙම නෑ කියලා තමයි හොයාගත්තේ. ඉතින් ඕක එකපාර කිව්වා තේරෙන්නේ නැහැ. අපි ආද ටිකක් මේ මිනිසුන් තේරෙන විදියට මේක ඇයි එහෙම වෙන්නේ අපි මේ six senses නේ දැන් බුදුහාඳුරන් කාලේ පංචස්කන්ධය කියන එක normal කියන්නේ spiritual community එකක් තිබ්බේ. ඒතකොට ඒ කාලේ පංචස්කන්ධය කියපුවාන් හැමෝටම තේරෙනවා. දැන් අද කාලේ අපිට පංචස්කන්ධය කියව තේරෙන්නේ නැහැ. අපි ඒ නිසා අපිට six senses නේ අපිට දැන් මේ දැන් අද කාලේ අපිට තේරෙන්නේ. අපි ඒ නිසා ඇත්තටම ඒ බුදුහාමුදුරුවෝ ස්කන්ධ විදියට ධාතු විදියට මේ මේ මොනවාද ආයතන විදියට එකමයි කිව්වේ. අර එක එක විදියට එකක් ඒ එකම ඒ හැම එකේම දැන් දුක කියන එක තමයි මේ ඇස කියන්නේ. දැන් දුක චතුරාර්ය සත්‍ය දුක 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 සමුදය කියන ඇස ඇසේ සමුදය ඇසේ නිරෝධය ඇස නිරෝධ කරන මාර්ගය. එහෙම නැත්නම් රූපයක් ගත්ත රූපය රූපේ සමුදය රූපේ නිරෝධය රූපේ නිරෝධ මාර්ගය ඊළඟට වැලියටයක් ගත්තත් වැලියට වැලියටේ සමුදය වැලියටේ නිරෝධය අන්න ඒක. එතකොට දුකම වැරදියට අල්ලගත්ත නිසා විපුල මේක අපිට මේ වරදින්න මේන් හේතුව. එතකොට දුකෙන් මිදෙනවා කියන්නේ මේ ඊට පස්සෙත් මේ රියැලිටි එක දැන් එහෙනම් රාහතන් වහන්සේට කිසිම දුකක් නැහැ කිව්ව අපිට හිතාගන්න බෑ. ඉතින් බුදුහාඳුරන්ටත් ලෙඩ වුණා එහෙම කියලා ගන්නවනේ අපි. එතකොට අපි ගන්න අපි දන්න දුකනේ. හරි අපි ඔතනිනුත් අපි අර සරල තැනකට යන ඔතනිනුත් පල්ලෙහාට යනට යන දැන් මට ඔයාව පේනවා හරි ඊතාවත්ම දැන් මට ඔයාව පේනවා දැන් මම ඉස්ලාම මම ඉන්නවා මට ඊට පස්සේ මට ඇහක් තියෙනවා දැන් මට මේ ඇහෙන් ඔයාව පේනවා හරි දැන් මෙතන ඒ ක්‍රියාවලිය මේ මන් දන්නේ මම මේ අහන ක්‍රමයේ හරිද කියලා නෑ හරි ඔක හොඳයි අහන විදිය. ඔව් හරි දැන් මම මෙතන මට ඉන්නවා මට ඇහක් තියෙනවා ඊට පස්සේ ඒ ඇහෙන් මට ඔයාව පේනවා ඊට පස්සේ මම ඔයාව දැන් අඳුර ගන්නවා ප්‍රථම වරට මම මේ දකින්නේ කවුද මේ අමල් කියලා. ඊට පස්සේ අපි පොඩ්ඩක් සාකච්ඡා කරනවා. ඉතින් අපි අර ටෙලිෆෝන් එකෙන් කතා කරපු හින්දා මට ඔයා ගැන ආකල්පයක් තියෙනවා මම ඔයා මෙන්න මේ වගේ කෙනෙක් කියලා. හරි දැන් ඔතනින් පෙන්නන්න ඕක වැරදි උනේ කොහොමද? අන්න ඒක හොඳයි. ඒක තමයි හොඳම විදිය විපුල. දැන් ඒකට මේ දැන් අද කාලේ අපිට මේ තාක්ෂණයේ උදාහරණයට ගන්න එක තමයි හොඳම විදිය. දැන් මේකේම දැන් ඔය අහුවන්නේ දැන් ඇහැට පේනවා, දැන් අමල්ල පේනවා, මමත් මේ පැත්තේ ඉන්නවා. අපි දෙන්න කතා කරනවා. ඔන්න දැන් ඇහැ කියන එකට අපි උදාහරණයක් ගමු. ඇහැ වගේමනේ දැන් ඔයාගේ ෆෝන් එකේ හරි ෆෝන් එකේ කැමරා එක හරි ඒතර ඔයාගේ කැමරා එකට තමයි ඔයාව පේන්නේ නේද? ඊළඟට මාව පේන්නේ ඔයාගේ ඩිස්ප්ලේ එකට. දැන් ඔයාගේ කැමරා එකට හිතන්න බෑනේ. හරි ඒ වුණාට ක්‍රියාවක් වෙනවා. කැමරා එකට ඔයාව අහු වෙනවා දැන් right? ඒතර කැමරා එකට හිතන්න බැරි නිසා කැමරා එක දන්නේ මේ ඉන්නේ විපුල, මේ තියෙන්නේ කෙස්, මේ තියෙන්නේ කණ්ණාඩිද, මේ තියෙන්නේ ඇස් දෙකක්, මේ තියෙන්නේ නහය, මේ කටක් තියෙන්නේ කියලා කැමරක දන්නේ. හැබැයි ක්‍රියාව වෙනවා නේද? ඔව්. හැබැයි කැමරක ඩිස්ටන්ස් එක දන්නෙත් නෑ. ඩිස්ටන්ස් එක දන්නෙත් නෑ. ඒක තමයි. හරිද? ඊළඟට කැමරකට වෙන් කරන්නත් බෑ. දැන් මෙතන දැන් මගේ නම් මගේ මේ හරි අමල් නෑ කියලා නෑ නේද? වන් ෂොට් හැමතිස්සම. ඊට වඩා දැන් අනිත් එක තමයි දැන් අපි වීඩියෝ කියලා කිව්වට වීඩියෝ කියන්නේ ස්ටිල් ෆොටෝස් වල still photos මොහොතේ මොහොත still photos අරන් high end move කරන එක තමයි වීඩියෝ කියන්නේ. එන එක මොහොතක still photos තමයි තියෙන්නේ. ඒ still photo එකක මේ මේ මගේ පැත්ත ඔයාලට පේන්නේ මාහනේ ලොකුවට. දැන් මේ අමල් වයි අමල් නැති හරියයි දෙකම එකම photo එක නේද? මේ අමල්ුයි අමල් නැති හරියයි. ඔව් එකම ඊළඟට අර පිටියත් අර දුර තියෙන එකයි මේ ළඟ තියෙන එකත් එකම තැනයි තියෙන photo එක නේද? ඔව්. අර ඔක්කොම වස්තු හැදිලා තියෙන්නේ එකම එකම photo එකකින්. ඔන්න දැන් එන කැමරාවකට හම්බුන්නේ නැහැ වෙන විපුලව හම්බුනේත් නැහැ අමල්ව හම්බුනේත් නැහැ ඔයාගේ පැත්තේ නම් විපුලව හම්බුනේත් නැහැ කන්නාඩි දෙක හම්බුනේත් නැහැ ෂර්ට් එක හම්බුනේත් නැහැ කන්නාස හම්බුනේත් නැහැ වෙනම දෙයක් හම්බුනේත් නැහැ විපුලයි විපුල නැති හරියයි හම්බුනේත් නැහැ නේද අන්න එහෙනම් අපි ඇහැ කියලා අපි දැන් ෆිසිකල් ඇහැක් පනවමුකෝ ඉස්සෙල්ලා අපි තේරෙන දැනගෙන ඉව පටන් ගන්න නේද ඔන්න ෆිසිකල් ඇහැ කියමු ෆිසිකල් ඇහැටත් හිතන්න බෑනේ මස් අපි කියමු මස් වලින් ඇහැ හදලා තියෙන කියලා ඔන්න ඇහ මස්සලින් හැදලා තිනවා ඇහටත් ක්‍රියාවක් වෙනවා කැමරාවක වගේමනේ එහෙම ගත්තොත් ඇහ දන්නෙත් නැහැ දැන් ඒ කියන්නේ ඇහ ඇරලා තියදී සිහි නැති ඒ කියන්නේ සිහි නැති කරොත් එහෙම ඇයි ඇහට හිතන්න බෑ හිතන්න බැරි නිසා ඒක දන්නේ නැහනේ අන්න කැමරාවක වගේමයි නේද ඇහ ඔව් ඇහ තිබ්බට අපිට පේන්නේ නැහනේ නේද අන්න උපමාවක් ඉතින් කැමරාව ගන්න පුළුවන් කැමරාව වගේම ගන්න පුළුවන් අන්න ඒක මිනිස්සුන්ට ඒක ටක් ගාලා ඇනලොජි එක ගන්න පුළුවන් ලේසියෙන් ඔන්න එහෙනම් කැමරාවක වගේම ඇහැටත් හිතන්න බැරි නම් ක්‍රියාවක් වෙනවා එහෙනම් කවදාවත් අපි මෙච්චරකල් පෙනුණා කියපු හැම එකම හිතලා නේද ඇත්තටම මේ කොණ්ඩේ කියලා හිතලා මේ ඇහැ කියලා හිතලා නේද මේ කන කියලා හිතලා මේ නහය කියලා හිතලා ඊළඟට අපි පිටිපස්සේ වස්තු නම් දැන් මේ මාගේ පිටිපස්සේ අර බිත්තිය කියලා මේ වහලා කියලා හිතලා නේද අන්න එහෙනම් ඔය අපි දැන් මේ ධර්මයට ගියාම නාම රූප කියන එක ලොකුවට ගන්න නැතුව අර පේන තැනයි හිතන තැනයි ගැට ගැහුවොත් නේද ඔයාලට දෙයක් හම්බෙන්නේ හරි එහෙනම් ඇහැට ඇහැ කියන එකේ ක්‍රියාව වෙනවා කැමරාවක වගේ කැමරාවක දන්නේ නැත්නම් මේ ෆුට්බෝල් මැච් එකක්ද කැමරා කරන්නේ ක්‍රිකට් මැච් එකක්ද දැන් මිනිහෙක් ඉන්නවද නැද්ද ඕ මුකුත් දන්නේ නැහැ නේද හරි අන්න එහෙනම් ඒ අනවජය දැම්මොත් ඇහැටත් එහෙනම් කවදාවත් අපිට දෙයක් කියන්නේ නම් කරන්න පුළුවන් ක්‍රියාවක් වුණාට නම් කරන්න දෙයක් හම්බෙලාම නැහැ නේද හම්බෙලාම නැහැ එහෙනම් දැන් ඔයා මේ අමල්ව පේනවා කියලා කිව්වට දැන් අමල්ව පේනවද ඔයා හිතනවද ඒ සිතීමේ ක්‍රියාවෙන් තමයි අපි අඳුනගන්නේ මේ ඉන්නේ අමල් මේ තමයි ඊට පස්සේ වෙන් වෙන් වශයෙන් අඳුනගන්නේ ඊට පස්සේ ඩිස්ටන්ස් එක පේන්නේ එහෙනම් හැමදාම අපි මෙච්චරකල් දැන් අපි මේ මිනිසුන්ට තේරෙන විදිහට මේක හොඳ වෙන්නේ කරන්නේ මෙච්චරකල් පෙනුණා කියනවනේ මට ගස් පෙනුණා වාහන පෙනුණා අම්මා පෙනුණා තාත්තා පෙනුණා ළමයි පෙනුණා කියලා හැබැයි දැන් මේ මහන් ඉන්න අයටත් පුළුවන් ඒක ක්වෙස්චන් කරන්න නේද නේද ඒක තමයි අපි කරන්න ඕනේ. ඉතින් අන්න තමන්ම ක්වෙස්චන් කරනවා මෙච්චර කල් මම පෙන්නනවා දැන් ඔය තමන් ඉස්සරහම තියෙන අධ්‍යා බලලා මේක මට පේනවද හිතනවද? ඇහැට හිතන්න බෑනේ. එහෙනම් මේ කෝප් එක කියලා දැන් මම ගොම කළා. කෝප් එක කියලා පේනවද හිතනවද? ඔහොම කළා ෆස්ට් ස්ටෙප් එක. හැබැයි ඉතින් කෝප් එක දැන්ට තියෙනවනේ. ඉස්සෙල්ලම දැන තමයි පේනවද හිතනවද කියන එක ලියා ගන්න එක. ඔන්න එතකොට අපිට අහුවෙනවා ඒ සිතුවිල්ල ගැට ගැහුවේ නැත්නම් අපිට නාමය නමක් ගැට ගැහුවේ නැත්නම් ඒ දේ මෙච්චර කල් අපි පෙන්නා කියපදේ ඒ හිතපු දේ ගැට ගැහුවේ නැත්නම් ඒක හම්බ වෙන්නේ නැහැ. අපේ සිතුවිල්ලකින් තමයි ගැට ගහන්නේ පේන දේ මොකක්ද කියන එක. එතකන් පේනවා කියන එක ශුන්‍යයි. අපි මේ ශුන්‍ය කියන වචනේ පාවිච්චි කරොත් පාවිච්චි කරමු. හරි. එතකොට දැන් එහෙමනම් මේ මෙච්චර කල් අපි ඒ කියන්නේ ඊළඟට වෙන් වෙන්ව හඳුනගත්ත දැන් අර මෙතනත් වෙන් වෙන්ව හඳුනගන්න එන පෙනීමට හම්බෙලා නැහැ වෙන් වෙන්ව. අපිට ඒ ෆොටෝ එකක් වගේ හැමස්සම ඒකේ මෙහෙම ෆුල් එක දෙයයි හම්බෙන්නේ නිකන් ඒ ක්‍රියාවක් වෙනවා ක්‍රියාවේ දෙයක් කිසිම දෙයක් අතර සිතුවිල්ලක් නැත්තම් කිසිම දෙයක් පනවන්න බෑ කියලා වට තේරෙනවා. ඒ කියන්නේ කැමරාවකට හිතන්න බෑනේ. එහෙනම් කවදාවත් කැමරාවකට කිසිම දෙයක් හම්බෙලා නැහැ ක්‍රියාවක් වෙලා විතරයි තියෙන්නේ. හරි. අන්න ඒ වගේ දැන් අපි ඇහැ ගත්ත ඊළඟ කන කියන එක අපි මයික් එකක් ගමු. දැන් ඔයාගේ මයික් එකටත් මේ වාගේ සද්ද එනවා. අපි කියමු දැන් ඕකේ ඇවිල්ලා තව වාගේ ළමෙක් ඇවිල්ලා සද්ද කරනවා සින්දුවක් දානවා මයික් එක දන්නවද මේ විපුල මේ විපුලගේ දුව මේ පුතා මේ මේ සින්දුවක් මේ ගිරවෙක් මේ මොකෙක් කර කියලා මයික් එක දන්නේ නැහැ නේද ඔව් අන්න ඒ වගේ ඒ දැන් අපේ ඒතොර කනත් ඒ වගේ නේද කනට එහෙනම් මෙච්චර කල් අපි ඇහුණා අපිට වචන ඇහුණා කිව්වට සද්දේ ඇහෙන කියන ක්‍රියාව තිබ්බට දැන් මේ හිතන්නේ මේ සිංහල භාෂාව ඇහෙනවා කියලානේ සිංහල භාෂාව බැලුවත් සිංහල භාෂාව හිතලා තියෙන මොකද කනට හිතන්න බෑනේ එහෙනම් චේතනාවටයි භාෂාව හම්බෙලා තියෙන්නේ දැන් ඒ ටික අපව කියන්න ඔන්න දැන් ඔන්න කනට අපි ගියම කන දැන් මයික් එකක් වගේනේ කන. දැන් ඇහැ වගේම කන මයික් එකක් වගේනේ. හරි. අද මයික් එකට ඔයා ඔන්න සිංහලෙන් කතා කරනවා. ඊළඟට දුව හරි පුතාරුවා ගෑල්ලා ඉංග්‍රීසියෙන් කතා කරනවා. ඊළඟට ඔතන ගිරවෙක් එළියෙන් ඇවිල්ලා කෑ ගන්න. කාක්කෙක් සද්ද ගන්නවා. ඕකත් මයික් එකට ඇහෙනවා. දැන් මයික් එක දන්නවද මේ විපුල මේ කතා කරේ? මේ විපුලගේ දුව හරි පුතාරු කතා කරේ. මේ ගිරවෙක් මේ කාක්කෙක් කියලා මයික් එක දන්නේ නැහනේ. ඔව් ඒ ආකාරයටමයි කන ඒ ක්‍රියාව වෙනවා. අන්න ඒ කාර්ය වගේමයි කනත්. එහෙනම් ඊළඟට දැන් මේ ඔයා හිතන්නේ මෙච්චර කාල සිංහල ඇහුණා කියලානේ. ඔයා සිංහල හිතනවා. කියන්නේ අර සද්දේ මේ ප්‍රත්‍ය කරගෙන ඔයා ඒක හේතු කරගෙන ඔයා හිතන එකයි වාට හම්බෙන්නේ. දැන් සුද්දෙක් මේක මහන් ඉන්නවා කවදාත් සිංහල දන්නේ නැති. එයාට මේක තේරෙන්නේ නැහැ. එයාට ක්‍රියාව වෙනවා. හැබැයි එයාට නාමය කියන්නේ චේතනාවක් නැති නිසා සිංහල භාෂාව කියන්නේ චේතනා මෙමරි එක නැති නිසා එයාට මේ කියන දේ හම්බෙන්නේ. එහෙනම් අර කැමරාවක වගේමයි මයික් එකත් නේද? එහෙනම් කනටත් කවදාවත් ඒ කියන්නේ දෙයක් පනවන්න පුළුවන් දෙයක් ඇහෙලා නැහැ නේද? ඇත්තටම මයික් එක දන්නේ නැහැ නේ. ආ මයික් එකක් කියලාවත්. අර කැමරාවක දන්නේ නැහැ කැමරාවක් කියලාවත්. හරි. එහෙමනම් ඒ දැන් අපි ඇහැ කන නාසය කියන එකත් දැන් අපි බැලුවොත් ඒ ඇහැ කියලාත් බලන් යද්දි ඒ පනවපු එකක්. ඇයි ඇහැ කියලා දැන් ඔයාට මට මේ මොකක්වත් පනව හිත හිතුවත් නේ ඇහැ කියලා දැන් ඔයාගේ දිහා මම බලාගෙන ආ විපුලගේ ඇහැ කියලා මේ කියන්නේ හිතනවනේ. එහෙනම් අපි මේ දෙතිස් ගුණපය කියලා අපි බුද්ධාගම කියනවනේ. මේ ඇස කන කෙස්ලොම් නියදත් කියලා. කෙස්ලොම් නියදත් පෙනිලද හිතලද? ඔව් එතකොට එතකොට සිතු ඕකම ඇප්ලයි කරන්න අපි දැනෙනවා කියන එකට මොකද එතනත් වැදගත් මොකද එතනින් තමයි අර හුඟ දෙනෙක් කියන්නේ හරි හරි මේ ඔක්කොම එකක් දෙනවා නමුත් මම අතනින් ගිහලා අල්ලපුවාම මට දැනෙනවා කියලා කියනවා ඔව් දැන් අපි කිය මෙහෙම කියලා කෝප්පේ කියලා කෝප්පේ දැන් මෙහෙම තියෙන මම ඔන්න අල්ලනවා දැන් බුද්ධාගම අපි කියන්නේ එකසිතයි එක වෙලාවට කියලා ඒ කියන්නේ ඇස හරි ඒ කියන්නේ හේතුඵල ධාම නම් ඒ මොහොත එකයි මොන දැන් මෙහෙම කළා අල්ලද්දි එහෙනම් දැන් මම ඇස් වහලා අල්ලනවා මම මේක දැන් මට තද ගතියක් නේද හම්බුනේ ඒ තද ඒ කියන්නේ ප්‍රසන් මොමන්ට් එකේ තද ගතිය කියන එකට අතවත් කෝප්පේවත් තියනවාද තද ගතිය කියන දැනීම විතරක් තියෙනවා මම අස්වාලල්ලා ඔය තමයි එතකොට ඒ දැනීමක් විතරයි තියෙන්නේ දැනීමක් විතර ඒ දැනීමට දැන් මම කෝප්පේ ඇල්ලුවා කියන්නේ අර පෙනීම කිව්වත් ඒක ගැට ගහලා නේද අන්න ගැට ගහලා බහිජටා කියලා බුදුහාම කියන්නේ අර ඔක්කොම ගැට ගහන හරිම ප්‍රසන් මොමන්ට් එකේදී වාට ඒ කියන්නේ අපි කියන්නේ බුද්ධාගම විපාක කියලා ෆස්ට් එක්ස්පීරියන්ස් එක විතරමයි තියෙන්නේ තද ගතිය කියන එක ඒකත් අපි පස්සේ කියපු නමක්නේ. දැන් පොඩි ළමෙක් මේක ඇල්ලුවොත් එයාට තද ගතියක් තියෙනවා. එයා තද ගතිය කියලාවත් කියන්න දන්නේ නැහැ. ඒ කියන්නේ දැන ගැනීමක් තියෙනවා. දැන ගැනීමට නමක් නැහැ. අර අද ඉපදුණු ළමයාට පෙනීමක් තියෙනවා. පෙනීමට නමක් නැහැ. එහෙනම් මේ මොහොතේ නේද ඇත්තටම සිතක් හටගන්නේ. මේ මොහොතේ නම් සිතක් හටගන්නේ. අපිත් මේ දැන් ඉපදුණා වගේ නේද හැම මොහොතකම. දැන් ඔන්න මම මේ ප්‍රශ්නයක් අහන්න. දැන් අපි ඇස ගැන කතා කරා පෙනීම ගැන කතා කරා සිතුවිල්ලකින් ඒක විග්‍රහ වෙනවා මේ ඊළඟට අපි හඬ ගැනත් කතා කරා දැන් ඊට පස්සේ අපි මේ අර දැනෙන දේ හඬ ගැනත් කතා කරා දැන් හඬත් ඒ විදිහමයි දැනෙන දේ දැන් එතකොට අමල් කිව්වා එක මොහොත එක වෙලාවකදී එක සිතුවිල්ලක් විතරයි හටගන්නේ. එකයි දැනගන්න පුළුවන්. සිතුවිල්ල හරි මොකක් හරි එකයි දැනගන්න පුළුවන්. එකයි දැනගන්න. සෙන්සර්ස් වලින් එකයි පුළුවන්. එකයි පුළුවන්. එතකොට දැන් උදාහරණයක් හැටියට දැන් මේ අපි හෙන මේ ප්‍රායෝගික තැනකට යන්නේ හරි. දැන් මම මේ වතුරක අල්ලගෙන මම මේක දිහා බලලා එතකොට දැන් මේකේ පාටක් තියෙනවා. එතකොට දැන් මම මෙතන දැන් ඉස්සලාමට මම මේක දැනගන්නවා මේක මේ භාජනයක් මේ ඊට පස්සේ මට මේකේ පාට පේනවා ඊට පස්සේ මට මේකේ ඩිස්ටන්ස් එක මම තීරණය කරනවා ඊට පස්සේ මට දැනෙනවා රයිට් දැන් ඔයා කිව්වා එක වෙලාවකට එක සිතුවිල්ලක් විතර ඉන්නේ ඒ කියන්නේ එක දැන ගැනීම සිතුවිල්ලක් කියන්නේ හරි කවන්නේ දැන ගැනීම ඒ දැන ගැනීම එක වෙලාවකට එක දැන ගැනීමක් නම් දැන් අපි මෙතන හිතන් ඉන්නේ මෙතන දැන් මේ කම්බිනේෂන්ස් උනක් ඔක්කොම එකට ආවා කියලා. එතකොට ඒ දැන ගැනීම කම්බිනේෂන් එකක් උනේ කොහොමද? ඒ කම්බිනේෂන් එකක් උනේ දැන් අර මනසට තියෙන මන ඉසිකාර කියලා. ඒ කියන්නේ පරණ ඒවා ගැට ගන්න පුළුවන් මේකයි. දැන් අපි දැන් ෆිල්ම් එකක් බලද්දිත් අර මං ඉස්සෙල්ලා කිව්වේ මේ ස්ටිල් ෆොටෝස් හයියෙන් මූව් කරන එකයි මූවි කියන්නේ කියලා. එතකොට දැන් ෆිල්ම් එකක් ඒ වුණාට අපි ටෙලි නාට්‍යයක් හරි බලද්දි අපිට කතාව මේ වෙන්නේ කොහොමද? මේ මොහොතේ ඉවරනවා. 25 frames per second අතරම කිව්වත් පරණ TV වල නම් 25 frames per second එහෙමනම් හැම එකක්ම ඒ ඒ මොහොත ඉවරලා නේද ඒක එළියට ගිහිල්ලා සටස් ගාලා හැබැයි අර මන ඉසිකාරකේ මේක අපිට පුළුවන් අර අර ටික මෙමරි එක හරහා මේ ටික ගැට ගන්න මේ එතකොට ඒ වගේම අර මේ පෙනීම ගැට ගන්නවා වගේ අපි පෙනීමයි මෙහෙම කරලා පෙනීමයි දැනීමයි ගැට ගන්නවා එකක් ඉවරලා එකක් හම් වෙනවා කියලා නෙමෙයි අපි ගන්නෙ මේක අපි සයන්ස් වලනොත් බබල් එක්ස්පෙරිමන්ට් එකේ දක්වද කියලා 10^27 කියලා 10.27ක් අපේ මනසේ වේගය කියලා ඔය දාන 25 frames per second වලට අපිට නිකන් වීඩියෝ පේනවා නම් 10^27 10.27ක් තමයි අපේ මේකේ ෆාස්ට් කියනවා මේකේ එතකොට ඉතින් අපිට ඒකයි අපිට මේක අල්ල ගන්න බැරි. අර අර අපි බුද්ධාගමෙන් අපිට කියන්නේ අර ගිනි පෙරෙල්ලක් කරකවන රවුමක් පේනවා කියලා. අපර රවුම පේනවා කියලා ඒකයි. රවුම පේනවා කියලා එක මූවමන්ට් එකේදී එක තැනකන තියෙන්නේ මෙහෙම. කරකවනකට රවුම හැදෙන. අන්න ඒ නිසා අර මේ අපි ආයතන ගැට ගන්නවා. ඕක තමයි අර අන්තෝ ජටා බහි ජටා ඒක ඒ එළියයි ඇතුළේ ගැට ගන්නවා කියලා. ඒ වගේම ඒ හැමතිස්සම හැබැයි විපාක විතරයි. විපාක කියන්නේ අර 5 senses ගත්තොත් මේ කියන්නේ හයවෙනි එක නැතුව සිතන කාලේ ගැට ගහවෙ නැත්නම් ඇත්තටම ඔයාට දෙයක් හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ විපාකේ තියෙනවා. ඒ කියන්නේ අද ඉපදුණු ළමයට එහෙමනේ තියෙන්නේ. එයා ඉන්නවා කියලා දන්නෙත් නැහැ. ලෝකයක් තියෙනවා කියලා දන්නෙත් නැහැ. හැබැයි යාට අපි දැන් මුලින්ම කියනවා පෙනීම ඇසීම කියලා. අර අපි අන්තිම ඉවරෙන ඉස්සෙල්ලා ඒකට දැන් අර යංකේ සම්බන්ධයම සම්බන්ධ වෙනවා තමයි. මේ හයම ඉපදිලා නැහැ කියලා තමයි අන්තිමට බුදුහාමුදුරුවෝ කියන්නේ. මේ six sensesම ඉපදිලා නැහැ කියලා. ඔව්. ඒකට අර හේතුව දැන් දැන් අපි මෙතන පොඩ්ඩක් කර ක්ලැරිෆයි කරමු විද්‍යාමාන වෙන දේ ඒක කඩලා කඩලා විමර්ශනය කරලා පෙන්නුවට ඒ පෙන්නන්නෙම මේක සිදු වෙලාම නෑ කියලා බලන්න අන්න ඒකයි පෙන්නන්නේ දැන් මෙතනම තතෙන්ද ගිහිල්ලා සිද වෙච්ච දේ ඇනලයිස් කරලා ඒක තියෙනවා කියලා ඊට පස්සේ ඒක ඇක්සෙප්ට් කරනවා එතකොට ආයේ අර ලොකු පමගාලක පැටලෙනවා ඒ අන්වේෂකයට හරි මම ආයි මම මේ කලින් දෙන්නට මෙන්න හරි දැන් අපි මේ එක සිදුවීමක් ඔක්කොම ඒකට වෙන සිදුවීමක් මේ සිදු වෙනවා හැටියට තමයි දැන් එන්නේ නමුත් දැන් අමල් එක්ස්ප්ලেইন කරා කොහොමද මේ අර ගැට ගැහෙන්නේ මනස විසින් ඒ ගැට ගැහෙන තැනට නේද කාලේ අරන් එන්නේ මොකද ඒ කියන්නේ අතීතයක් මතක තිබුණා අනාගතයට යන්නේ කියලා ඒ කාලේ එතනදිද ගේන්නේ එහෙම නැත්නම් මෙතන යමක් තියෙනවාම කියන එක කන්ෆර්ම් කරනද එහෙම නැත්නම් දෙකමද ඔව් මෙහෙම ඒ කාලේ හැදෙන හැටි කියන්නේ ඒකත් කියන්නේ ඇත්තටම mind is time is mind ඔය දෙක කියන්නේ ඇත්තටම එහෙනම් එතන අපි එතෙන් දැන් තාම චුට්ටකින් එහෙනම් මට මේක ආපහු කියන්න මොකද මේ නරඹන්න ගොඩක් ප්‍රොබ්ලම් වෙන නේද මනසින් මේ ඔක්කොම ගැට ගන්නවා අර ස්පීඩ් එකට යනකොට අර අපි ගිනිවල් අල්ලක් කරකවන වලල්ල පේනවා වගේ. එතකොට මේ සිදුවෙන හැම දෙයක්ම ඒ කියන්නේ එක වෙලාවකට එක දෙයක් නම් පමණක් සිද්ධ වෙන්නේ. එතකොට මේ සෑම දෙයක්ම අපි සම්පූර්ණයෙන්ම දානවා ස්ලෝ මෝෂන් එකට. ඒ ස්ලෝ මෝෂන් එකට දාපුවාම සිද්ධ වෙන්නේ ස්ලෝ මෝෂන් කියන්නේ අපි ඒක එතකොට සිද්ධ වෙනවාම එතකොට සමහර විට ඔය ගැට ගන්න තැනත් බලා ගන්න පුළුවන් වෙයි. අනිවාර්යයෙන්. ඔතනින්ද ගැටේ එන්නේ කියලා මම කියන්නේ අපි නිකන්. උපකල්පනය කරොත්. දැන් කියනවා. ඔව්. එතකොට දැන් මේ කාලය මේ ඔක්කොම ඇත්තරම දැන් මේ හැම එකක්ම ගැට ගැහිලා තියෙන. දැන් කාලය ගැට ගැහෙන්න මේන් හේතුව තමයි මේ ඝන සංඥාව කියලා. කියන්නේ දෙයක් කියන්නේ මම දිගටම මේ පැත්ත දිගටම තියනවා කියලා මට හිතනවා දැන් ඒ නිසා මේ දැනගත්ත මම ඊයේත් හිටියා පෙරේදත් හිටියා ඊට ඉස්සෙල්ලත් හිටියා කියලා මේ පර්සන් කෙනෙක් අපි පනවනවා දැන් මේ දැනගන්නේ මමයි කියලා ෆිසිකල් බොඩි එකක් පනවලා තියෙනවානේ ඒකම තමයි ඇස දැන් ඇස කියලා ගත්තොත් ඇසයිති බොඩි එකක් තියෙනවානේ ඇස අපි ගන්න දැන් බුදුහාමුදුරුවෝ හේතුඵලවනේ ඇස හට ගන්නවා කියන්නේ අපිට තියෙන්නේ මූණේ තියෙන ඇහැක්නේ අන්න මූණේ තියෙන ඇහැක් වෙච්ච ගමන් මොකද වෙන්නේ ඇහැ මගේ ඊයේත් තිබ්බා නේද පෙරේදත් තිබ්බා ඊට ඉස්සෙල්ලා තිබ්බා ඉපදිච්ච දාසෙ මගේ ඇහැ තිබ්බා එහෙනම් එතකොට ඒ ඇහැට දැක්ක රූපත් හේතුඵල නෙමෙයි තිබ්බ දේවල් කියලා හම්බුනේ මොකද දෙපැත්තක් අපි බලනවානේ ඇහැ රූපය කියලා දෙපැත්තක් බලනවා එහෙනම් ඒ දැක්ක මම මේ පැත්තේ දිගටම ඉන්නවා ඊයේත් හිටපු මම ඉන්නවා ඒ දැක්ක දේ දැන් ඒ කොහරි තියෙනවා දැන් අපි කියන ඔෆිස් එක කියලා ඔෆිස් එකට මං ගිය මම දැන් ගෙදර ඇවිල්ලා ඉන්නවා ඔෆිස් එක දැන් අරහෙ තියෙනවා කියලා ෆිසිකල්නේ අපිට දැන් තේරෙන්නේ භෞතිකව. අන්න භෞතික නිසා එතකොට ඊයේ අපිගේ ඊයේ වැඩට ගිහිල්ලා ආවා. ඊයේ වැඩට ගිහිල්ලා ආවට දැන් හේතුඵලගත ඒ පෙනීම එතනම ඉවර වෙනවනේ. දැන් කැමරා එකකට නම් ඒ පෙනීම එහෙම එහෙම ඉවර වෙනවා. දැන් අපිට පෙනිච්ච කෙනෙක් ඉන්නවනේ. ඇයි පෙනිච්ච දෙයක් කිව්ත් තියෙනවා. මං කියර චේතනාවස අපිට දෙයක් වුණානේ හැමදේම. නම ගැට ගහපු නිසා කැමරාවකට දෙයක් හම්බුනේ නැති වුණාට චේතනාවෙන් දෙයක් කරානේ. අන්නේ ඒ දෙයක් කරපු නිසා බාහිර තියෙනවා දැන් කොහේ හරි මේ දැකපු මමත් කෙනෙක් වගේනේ. ඒ කියන්නේ ඒකත් දෙයක් නේ අතරම. it's physical නේ. අන්න එනම මමත් අන්න ඒ නිසා අපිට කාලය කියන එක තේරෙනවා. මේ අර එක දිගට හිටපු මම අර available හේතුඵල අපි කියන 10.27 කින් ඉවර වෙනවා කියලා අපිට තේරෙන්නේ නැහැ. අපිට තේරෙන්නේ මේ එක දිගට මේ physical ඉන්න person කෙනෙක් මගේ ඇහෙන් එළිය ලෝකයක් දැක්ක මේ මෙහෙම දැක්ක මේක දැක්කයින් පස්සෙත් ඒ වස් ඒක අපි වෙන් කරන්නේ දැන් ඇත්තට මෙහෙම ගත්තා වාගේ ඩිස්ප්ලේ එකෙන් පේනවනේ මාවයි කෝප්පේ වෙන් කරන්න බෑ කියලා. අන්න ඒ වෙන් කර පනවපු තැනම ඒ එහෙමත් පින්තූරයක්මයි. ඒක මුළුම එකක් නේ. එක ෆ්‍රේම් එකයි මෙතන වයිස්. හැබැයි ඔයත් මෙතන අමල් ඉන්නවා මේ හරි අමල් නැහැ මෙතන කෝප්පයක් තියෙනවා නේද? අමල් ඉන්නවා අමල් නැහැ කෝප්පේ. තුනක් හම්බුණා නේද? ඇත නැත ආය ඇත හම්බුණා නේද? අන්න එහෙනම් දැන් මට කෝප්පේ කියලා පැනෙව්වා ඒක දෙයක් වුණා. නාමය ගැට නම ගැට ගාපුවා දෙයක් වුණා. and it's physical විදියට මේ තද ගතිය නිසා තද ගතියක් දැන ගැනීමක් විතරයි. අර පෙනීම වගේම එක දැන ගැනීමක් ඒක. තද ගතිය කියන්නේ පට වියාපෝ තේජෝ ආය කියන්නේ ගති හතරක්. ඒ තද ගතිය මේ සීතල ගතිය, රස්නේ ගතිය, දියර ගතිය. ඒ ගතිය වුණාට අපි ගතිය නෙමෙයි අපි තද ගතිය නිසා අපි අන්නේ physical මේක නිසා අපිට එතකොට මම දැනගත්තා මම දිගට මේ ඉන්නවා දැනගත දේත් තියෙන. අන්න ඒ නිසා තමයි time feel. හැබැයි මේ මොහොතේ දැනගත්ත දේ හැදලා තියෙන දැන ගැනීමෙන්ම නම් දැන් මේ ස්ක්‍රීන් එකේමනේ ඔයාව හැදලා තියෙන්නේ. දැන් මාව අමල්ලා හැදලා තියෙන්නේ. ඔයාගේ ස්ක්‍රීන් එකේ අමල්ලා හැදලා තියෙන ස්ක්‍රීන් එක නේද? කියන්නේ දැන ගැනීමෙන්මයි නේද? ඒක දැන ගැනීමෙන්මයි දැනගත්ත දේ හැදලා තියෙන්නේ. හැබැයි අපිට දැන් මේ සබ්ජෙක්ට් ඔබ්ජෙක්ට් දෙකක් තියෙනවා නේද? ඔන්න ඔතන තමයි ලොකුම ගැටේ තියෙන්නේ. ඒ කියන්නේ දෙපැත්තක් පැනීම. ඒකම තමයි ඇහැ රූපය කියද්දිත් සබ්ජෙක්ට් ඔබ්ජෙක්ට් අතරම. ඇහැ කියන්නේ මේ දැන ගැනීම මේ පැත්තනේ. දැනගත්ත දේ අන්න ඒක දෙකක් අය ඊළඟට ඒක ෆිසිකල් ඕව ඔක්කොම ගැට ගහලා තියෙන මහ ගොඩක් ගැට ගහලා මේක තියෙන්නේ. අන්න ඒ නිසා අපේ ටයිම් එක ෆීල් වෙනවා. හැබැයි මේ මොහොතේ විතරයිනේ අපිට හිතන්න පුළුවන්. එහෙනම් මේ දැන් මං ඊයේ කියලා හිතනවා. ඒක මේ දැන් අලුත් සිතුවිල්ලක් නේද? මෙහෙම. අර මං ඔයාලට දැක්කේ මේ ප්‍රස්ථාරයක් අන්දොත් ඔන්න t = 0 කියලා ඔන්න මෙතන t = 0 කියලා ගන්නවා. ඔන්න මේ දැන් විතරයි නේද මොකක් වුණත් කරන්න පුළුවන්. ඔන්න ඊයේ කියලා මං හිතනවා. පෙරේද කියලා හිතන අවුරුදු 10කට කියලා ඉස්සෙල්ලා කෝටියකට ඉස්සෙල්ලා කියලා හිතන. හරි කෝටියකට පස්සේ කියලා හිතන. මේ දැන් හිතන සිතුවිල්ලේ ටයිම් නෑ නේද? 1 year 1 second කියලා හිතුවත් 1 million කියලා හිතුවත් ඒ තියෙන සිතුවිල්ලේ මේ වෙලාව හැරගෙන සිතුවිල්ලේ ටයිම් නෑ නේද ඇත්තටම. අපි හැබැයි සේව් කරලා තියෙන එක ටයිම් එකක් විදියට නේද? ඊළඟට ඒ වගේම නේද ප්ලේසස් දැන් ඔයා ලංකාව කියලා මේ දැන් හිතනවා. එතනකොට ඔයා හිතන්නේ මට මේ මම දැන් ඕස්ට්‍රේලියාවේ ඉන්නවා මෙහෙම හෙන දුර තැනකින් තියනවා කියලා නවා හිතන්නේ. හැබැයි ඇත්තටම මේ දැන් හිතන සිතුවිල්ල වඩා පුදු එතන මයික්‍රෝ පුදු එතන මයික්‍රෝ sorry ඔබල පුතාවා නෑ go ahead I think ඔන්න දැන් මේ මොහොතේ තමයි ඔයා 1 second කියලා හිතුවත් 1 million කියලා මේ අතීතය කියලා හිතුවත් 1 million years ago කියලා හිතුවත් 1 million years after කියලා හිතුවත් මේ දැන් හිතන්නේ ඒ තියෙන සිතුවිල්ල කාලයක් නැහැ. ඔන්න ඕක අපි අහන්නන්ට ඕක තමයි හිතන්නේ. ඊළඟට අපි දැන් ඊළඟ දෙයක් කියලා හිතනවනේ. දෙයක් කියලා හිතන එකද අපි හිතමු ඔන්න මේ ගහක් කියලා හිතනවා. ඒ ගහක් කියන සිතුවිල්ලේ පටවියාපෝ තේජෝ ආය නැහැනේ. ගහකුත් නැහැනේ. හැබැයි සේව් කරලා තියෙන ගහක් විදියට නේද? හැබැයි චේතනාවට කවදාවත් එළියට යන්න බෑනේ. සිතුවිල්ලකට එළියට යන්න බෑ. එළියේ තියෙන ගහක් කවදාවත් සිතුවිල්ලට හම්බෙන්නේ නැහැ නේද? අන්න එහෙමනම් අපි ඊළඟ ප්ලේසස් කියනවා ලංකාව, මෙල්බන්, සිඩ්නි කියලා ඔයා දැන් ප්ලේසස් විදියට නේද හිතන්නේ? දැන් ඔයා අමල් සිඩ්නි වල කියලා හිතනවනේ. ඒ හිතන සිතුවිල්ල ප්ලේස් එකක්ද? ඔව්. දැන් ඔතනදී මම තාදයක් අහන්න. අන්න එතන අවකාශයත් මම එතනින් බහවට නෑ. ඔව් අවකාශය කියන එක මම හිතන්නේ ටිකක් අවකාශය කියන එක ටිකක් තේරුම් ගන්න මම හිතන පහසුයි බලක් දෙනකොට අවකාශ මේකෙම ගේනවා ඉබල මොකද දන්නවද මම මේකෙම මම ගේන හැටි අවකාශ කියන. දැන් ඔයා ඔතන ඉඳන් සිඩ්නි කියලා place එකක් දුර තියෙන තැනක් කියලා හිතන සිතුවිල්ලේ දුරක් නැහැනේ. හැබැයි වා සේව් කරලා තියෙන තැනක් විදියට නේද දුර තියෙන. අන්න ඒ නිසා නේද වාට දැන් අවකාශයක් තියෙනවා කියලා හිතෙන්. දැන් වාට අමල් ලැබෙද දැන් මාවයි මට පිටිපස්සේ බිත්තියයි ඔය ඩිස්ප්ලේ එකේ එකම තැන නේද තියෙන්නේ. ඩිස්ප්ලේ එක ගත්තොත්. හරි. ඔව්. අර සිතුවිල්ලකින් නේද දුර කියලා. එහෙනම් ඕකේ ඩෙප්ත් එකක් නැහැනේ. මෙහෙම ඩෙප්ත් එකක් නැහැනේ. හැබැයි ස්ක්‍රීන් අපිට පේන තැනත් අර කැමරාවකටත් කවදා දුරක් හම්බෙලා නැහැනේ. අර සිතුවිල්ලක් නේද එහෙනම් දුර කියන්නේ. ඒ කියන්නේ මේ රූප කියලා බුද්ධාගමේ කියන්නේ මේ කාලයත් රූපයක් ඇත්තටම. ඕනම දෙයක් කියන එකයි රූප. ඒ කියන්නේ දෙයක් කියලා පනවන්න පුළුවන් නම් ඒක රූපයක්. කාලයත් රූපයක්. අවකාශයත් රූපයක්. මොකද ඒක අපි ඇති මොකද ඒකට කියන්නේ ඒකට අර කියන්නේ මේ perception එක. Perception එකෙන් තමයි හැම වෙලේම ඒ කියන්නේ perception is දැන් අර මම හිතන්නේ මේ රෝහිතස්ස සූත්‍රයේ කිව්වේ අර ලෝකේ හොයන්න බෑ කියලා. ඔව් බඹයක් තරම් වූ ශරීරේ with your perception කියන මම හිතන්නේ ඒ අදහස ඉන්නේ මට මතක නෑ කොහොමද හරියට පාලියෙන් කියන්නේ කියලා. මේ ඒ වගේ වචනයක් එන්නේ. හරි. දැන් අපි ආපහු අර කතන්දරේට මෙයක් දැන් දැන් අවකාශය කියන එක අපිට කෙලින්ම පින්තූරේ ගත්තාම එතනම ක්ලියර් වෙනවනේ. පින්තූරේ ගත්තාම එතන කෙලින්ම දානවා මේක ඇහැට පේන එක එක ඉමේජ් එකයි. ඊට පස්සේ මේ තාක්ෂණය තමයි විපුල දැන් අද කාලේ අපිට මේ තාක්ෂණය හම්බෙලා තියෙන්නේ. තාක්ෂණය තමයි මේක ලියා ගන්න හොඳම විදිය. මොකද ඕනම කෙනෙක්ට තේරෙනවනේ. තමන්ගේ අතේ ෆෝන් එකක් තියෙනවා. හැමෝගේ අතේ කෙලින්ම බලනවා. දැන් අපි ගෙදරින් එළියේ අහස දිහා බලනවා. අහසයි ගස් අනම්මන දුර තියෙන එළිය බලනවා. බලන ගමන් කෙලිනුත් බලනවා ෆෝන් එකනුත් බලනවා හරිද දැන් කෙලින් බලනකොට ඔයාලට පේනවනේ මෙහෙම එන දුර ගහක් තියෙනවා වලාකුළු තියෙනවා නම් දැන් ෆෝන් එකේ කැමරා ගෙනත් බලලා ඩිස්ප්ලේ එකෙන් බලනවා ඒතර දුරම තියෙන ගහයි වලාකුළුයි අපිගේ ඉරත් පේනවා කියලා ඉරයි ඔක්කොම තියෙන්නේ මේ ඩිස්ප්ලේ එකේ ගත්තොත් එක තැන නේද ඉතින් ඒක නිසා අවකාශයේ මං හිතන්නේ ලේසි හැබැයි ඕක ඉතින් ගොඩක් අයට තේරෙන්නේ නැහැ නේද ඒ කියන්නේ විපුල ඕක කිව්වත් නැටි හිතනවනේ මෙච්චර කල් දන්නේ නැති අය නේද ඔව් ඒක හරි ඊට පස්සේ මොකද ඔය subject object ඒ කියන්නේ there is no subject and object කියන එක තමයි අපි එතනට තමයි එන්න ඕනේ වැදගත්ම තැන එතන ඒබල නෝ එතෙන්ද එන්න කලින් දැන් මම ඔය කාලය ගැන තවපාරක් අහන්න හේතුව මොකද කාලය කියන එක දැන් මේ මොකද ඒ කියන්නේ now මේ මෙතනදී තමයි ඔය කියන හැම එකක්ම සිද්ධ අපි අතීත දෙයක් කතා කරත් අනාගත දෙයක් කතා කරත් ඔතන විතරයි ඒක හරි නමුත් අර විද්‍යාමාන වෙන ආකාරය මම මේක අහලා තියෙනවා මේ ප්‍රශ්නේ බොහෝ දෙනෙක්ගෙන් විද්‍යාමාන වෙන ආකාරයෙන් අර කාලය කියන සංකල්පය කන්ෆර්ම් වෙනවා හැම වෙලේම ඒ කියන්නේ වාහනයක් පාවිච්චි කරොත් අවුරුදු 10කට පස්සේ වාහනේ පරණ වෙලා ඒතකොට කාලය එස්ටැබ්ලිෂ් වෙනවා අන්න හරිය ගයක් ආලුතෙන් හදලා අවුරුදු 10 15 ගම රිපෙයාර් කරන්න ගස් එස්ටැබ්ලිෂ් වෙනවා ගහක් පොඩියට ඉන්නවා ගහ ලොකුවට ඒක අපේම ශරීරයේ අපි බලපුවාම වයසට යනවා. එතකොට කාලය කියන එකයි එතන ප්‍රධාන වශයෙන් එස්ටැබ්ලිෂ් වෙන්නේ. ඒතර ඕන වෙලාවට අපි කියන්නේ ආ ඒක දැන් අවුරුදු 15ක් පරණයි 20ක් පරණයි. අන්න ඒකයි මම ඔයාගෙන් වැඩිපුර කාලයක් ගන්නේ. අන්න ඒක පැහැදිලි කරන්න. ඒක හොඳයි. ඔව් ඒක තමයි දැන් මෙතන අපිට තේරුම් ගන්න ඕනේ දැන් අර අපේ ටිකක් මේ සාමාන්‍ය බුද්ධ ආගම තේරිච්ච කට්ටිය බටහිර විද්‍යාව බොරුවක් අනම්මනම් කියලා එකපාර මේ ඔක්කොම මේ කරනවානේ. ඒ වුණාට දැන් මෙතන මේක අර ඩොනල්ඩ් හොෆ්මන් කියන ප්‍රොෆෙසර් මේක හොඳට එක්ස්ප්ලේන් මේ මෙතන තියෙන කොන්ෂස්නස් රූල්ස්. ඔයා හිතන්නේ ඔයා වීඩියෝ ගේම් එකක් ඔයා ඩෙවලොප් කරනවා කියලා. දැන් වීඩියෝ ගේම් එකක බිත්තියක් තිබ්බොත් ඒ බිත්තිය හරහා ප්ලේයට යන්න බැරි වෙනවා රූල් එකක් ලියන්න ඕනේ නේද? ඔව් හරි. ඊළඟට ග්‍රැවිටි කියලා මොකක් හරි අතෑරියොත් වීඩියෝ ගේම් එකේ ඔයා මොකක් හරි අතෑරියොත් ඒක බිම වැටෙන්න ඕන කියලා ඔයා ගේම් එකකට රූල් එකක් ලියන්න ඕනේ right? හරි. ඊළඟට ළමයෙක් ඉපදුනොත් ගේම් එක ඇතුලේ ඔය පොඩි ළමයිට දැන් ගේම්ස් තියෙනවනේ ඔහොම මොකද එක එක හදලා ඒ ළමයා සතුන්ට කවනවා වීඩියෝ ගේම් ඇතුලේ ඔන්නම ඒවා තියෙනවා දැන් එන්න සතා ලොකු වෙනවා එතකොට ඒ වීඩියෝ ගේම් එකේ ලියන්න ඕනේ දා මෙහෙම මේ ගහක් නම් මේක ඊළඟ දවසේදී තා චුට්ටක් ලොකු වෙන්න ඕනේ ඒ රූල් එකක් ලියන්න ඕනේ වීඩියෝ ගේම් එක ඇතුලේ ප්‍රෝග්‍රෑම මිනිහෙක් නම් ළමයෙක් ඉපදුනා එයා එන්න ලොකු වෙන්න ඕනේ ඊට පස්සේ වයසට යන රූල් එකක් කියනවා කොන්ෂස්නස් ඇත්තට මේ ග්‍රැවිටි ඩිස්ටන්ස් මේ ඔක්කොම කොන්ෂස්නස් රූල්ස් හැබැයි අපි ඉන්නේ මේ රූල් එක ඇතුලේනේ හැබැයි මේක මේ අර මම ඔය මායාවක් කියන එකටත් හරි අකමැති මොකද මේක තමයි රියැලිටි එක මේ rules තමයි මේ consciousness rules මේ physical rules නෙමෙයි මේ අපිට තියෙන්නේ. හ්ම්. ඒක පොඩ්ඩයි switch කරගන්න තියෙන්නේ. හ්ම්. මේ භෞතිකයේ අතාරින්න ඕනේ නැහැ. භෞතිකයේම physical rules කියලා ගත්ත එක switch කරන අපි this is consciousness rules. අර video game එකේ analogy එක තේරුම් ගත්තොත් video game එකේ අපි ලියන්න එපා හැම එකම බිත්තිය කරන වාහනයක් අපුණා චප්ප වෙන්න ඕනේ. ගහක් ගන්න ඔන්න දැන් අවල් ඔන්න බලන්න ඔතන තමයි මං හිතන්නේ දැන් consciousness කියලා මනස කියලා වචන අහපු ගමන් අපි හිතනවා මේක භෞතිකයේ මේක නාන්න එකයි ඒක ඔන්න ඔතන දැන් this is also consciousness හරි දැන් consciousness එකේ rule එක එහෙමනම් හැම එකක්ම perfect කියලා පෙන්වන්නනේ ඒ කියන්නේ එතකොට ඒ අපි කියන කාලය කියන එක විද්‍යාමානය නොවුනා නම් එතකොට අතකොට අහු වෙනවනේ දැන් මේක වෙලා තියෙන ගේම් එකෙම මම කියන්න මේ චුට්ටත් මට මතක වෙච්චලේ දැන් ගේම් එකක් ඔයා ඩිවෙලොප් කරත් ඔයා ප්ලේ කරන අයට දිනන්න බැරි වෙන්න නේද හදන්නේ ඒක නේද ගේම් එකේ සාර්ථකත්වය දැන් මේ නිවන් දකින්නවා කියන්නේ ඇත්තටම ගේම් එකෙන් එක්සිට් වෙනවා ඒ කියන්නේ ඔයා දිනලා එක්සිට් වෙනවා ඔයා ගේම් එක දැනගෙන ගේම් එකෙන් එක්සිට් වෙනවා ඒ කියන්නේ අනිත් ඔක්කොම ප්ලේ කරනවා ඇයි අපි හිතනවා දැන් ඇයි එහෙනම් ලෝකේ දුකවල් තියෙනවා නම් කියලා ඔයා හිතන්නේ ඔයාගේ ජීවිතේ ඔක්කොම හොඳට වුණා කියලා මාර බෝරින් අපි හිතනවනේ ඔක්කොම හොඳට වුණොත් නේනවා කියලා ඒක නේද සල්ලි වැඩි වෙන අන්තිම ඩ්‍රග්ස් අනම්මන වෙන ඒ කියන්නේ ඒ හැමදේම ගත්තම ඔයාට අර උදාහරණයකට අර පොඩි ළමයට චොකලට් එකක් ගෙන පෙරේත කමෙන් එන දෙනවා 10ක් කියලා දීලා ආ කාපන් ගෙන ටිකක් කළාද අඩනවා ගන්න බෑ කියලා නේද අන්න ඒ වගේ අපි ඔක්කොම පර්ෆෙක්ට් වුණොත් මේක අද අපි ෆිල්ම් වල අපි දුක හිතන ෆිල්ම් බලන්න යනවා යුද්ධ තියෙන ෆිල්ම් බලන්න යනවා. ඇයි මේ මේක මේ සිස්ටම් එක එක්සයිටින් තියන්නේ. මොකද මේ ඇත්තටම ගේම් එකේ ඩෙවලොපර්ම තමයි ඇක්ටර්ස්ලා විදියට අයිලා ප්ලේ කරන්නේ. අන්න ඒ නිසා මේක යා හෙන්න ඉන්ටරෙස්ටිං විදියට ඩිසයින් කරලා තියෙනවා. මේ කොන්ෂස්නස් එකේ ඉන්ටෙලිජන්ස් තමයි ඒකේ බේස් එක. ඒකට යා මේක පුළුවන් තරම් ඉන්ටරෙස්ටිං. එයාමයි ප්ලේයර්ස්ලා මත අතට ඒක ටිකක් අටියර එකපාර තේරගන්නේ. ඩෙවලොපර්මයි අපි කියන්නේ අර දෙවියන් ආංශ කියලා වචන ගත්තොත් එහෙම දෙවියන් ආංශෙමනේ එයා ප්ලේයර්ස්ලා විදියට ඇවිල්ලා එයාම රවටෙනවා. එයාගේම ක්‍රියේෂන් එකට මෙයාම රවටෙනවා. අන්තිමට එයා දැනගන්නවා මම්මයි මෙයා මේක කොන්ෂස්ම බොඩි මයින්ඩ් විදියට ඇපිය වෙලා එයා රවටිලා දෙපැත්ත ඩුවැලිටි හදාගෙන අන්තිම නිවන් දකින්නගෙන ආයෙ දැනගන්න නෑ ආ මම මේ මේකමයි මම ස්ක්‍රීන් එකමයි මම මේ දැන් ආ මේ ස්ක්‍රීන් උදාගෙන තමයි කියන්නේ දැන් ප්ලේ එක ප්ලේ එකනේ මේ එක ප්ලේ එකනේ මේ දෙකම උනේ දැන් ස්ක්‍රීන් එක බැලුවොත් මේ ඇඟිල්ලයි මේ ඇඟිල්ලයි දෙකම ස්ක්‍රීන් එකනේ නේද එතකොට ප්ලේ එකක් නම් මෙයාට දෙනවා ලෝකල් මෙමරි එකේ තියෙනවා වා කැරක්ටර් එක වා තමයි පොලිස් කාර්යය. මෙයා තමයි හොරා. මේ මෙයා ගේම් එකේ ලෝකල් මෙමරි එකේ මෙයා හොයා මෙයා පොලිස් කාර්යය ග්ලෝබල් මෙමරි එක. ඒ දෙන්නට කොමන් මෙමරි එකේ මේ අවට පරිසරය හදනවා. ඔක්කොම හදනවා. එතකොට මේ දෙන්නටම එකම පරිසරයේ එකම තැන ඉන්නේ කියලා හිතෙනවා. මෙයා පොලිස් කාර්යය විදියට මෙයා රඟපානවා. මෙයා හොරා විදියට රඟපානවා. හැබැයි ඒ ඔක්කොම හැදුනේ එකම ස්ක්‍රීන් එකේ නේද එකම මෙමරි එකක් ලොජිකලි ඩිවයිඩ් කරලා පොලිස් කාර්යයක අරයට ලොජිකලි ඩිවයිඩ් කරලා මේ ඒ විදිහට මේ එක එක පර්සන්ල විදිහට ගස් විදිහට අර ග්ලෝබල් මේකේ වීඩියෝ ගේම් එකක් ඇත්තටම හිතුවොත් මේක ඩිවෙලොප් කරන්න කොහොමද කියලා ඒ කියන්නේ මේ අද අපි අර එක එක ප්‍රේක්ෂක වෙන අද මේ වගේ දැන් තරුණ කට්ටියට ගොඩක් කට්ටියට මේක මේ අද අපි කතා කරන එක වැදගත් වෙයි. කියන්නේ සමහර අයට මේක තේරෙන්නේ නැහැ. මේක තේරෙන්නේ නැහැ අද කාලේ ගොඩක් ඉන්නේ. මේ විදිහට කිව්වොත් අර ඒ conscious intelligence කියන එකෙන් ඒ නිර්මාණය සිද්ධ වෙන්නේ ඒ නිර්මාණය ඉතාමත්ම අපි කියනවා imperfectly perfect ඔව් එතකොට ඒ කියන්නේ එතන පොඩ්ඩක්වත් හොයාගන්න බෑ එතකොට අපිට නිකන් හිතාගන්න පුළුවන් බුදුන් වහන්සේ මොන අර ඒ ප්‍රෝග්‍රෑම් එක ක්‍රැක් කරේ කොහොමද කියලා අන්න එතන තමයි හරිම ශ්‍රද්ධාව එන්නේ ඒක දැක්කම. ඒක දැක්කම. ඒ කියන්නේ කොහොමද යකෝ මේක බලන්න. ඒ කියන්නේ ඒ රැවටීම කියන තැන. දැන් ඕකට අර ලීසා කෑන්ස් මේ ඔය ප්‍රෝග්‍රෑමින් කියන එක හැබැයි දැන් අමල් පටන් ගත්තී තාම කුඩා තැනකින් අපි දැන් යනවා දැන් මේ ප්‍රෝග්‍රෑමින් කියන තැන. ඔතන ලීසා කෑන්ස් ලොකු හොඳ උදාහරණයක් දුන්නා මේ අපි යනවා අර සල්ලි කොයින්ස් දාලා අර කාර් රේස් එකට අර මේ virtual reality එකේ එතකොට දැන් පළවෙනි එක ට්‍රයල් එක ඒ කියන්නේ සල්ලි දාන්න කලින් ගිහිල්ලා නිකන් පොඩි ට්‍රයල් එකක් දෙනවා ඊට පස්සේ ට්‍රයල් එකේ දැන් යනවා දැන් මෙයා මේක කායක හැන්ඩල් කරනවා මේක යනවා කඳු පොල් එල්ලන් අරන් ඔබ ගිහිල්ලා අන්තිමට දෙනවා. ඉතින් දැන් මිනිහා ඕ ඒ I made it කියලා කියනවා. නමුත් අර පළවෙනි ප්‍රෝග්‍රෑම් එක සෙට් කරලා තියෙන්නේ මොකට දිනන්න. හරි. අනේ වගේ. හැබැයි දැන් ඊට පස්සේ ඔන්න එනවා කොම්ප්ලිකේටඩ් පාර්ට් එකට. අර ඊළඟට ප්‍රෝග්‍රෑම් එක. එතකොට අර හැම මූව් එකක්ම මේ මූව් එක වුණොත් මෙන්න මේ දේ සිද්ධ වෙනවා. මෙන්න මේ මූව් එක වුණොත් මේ සිද්ධ වෙනවා. සමහරට ඒකද හේතුඵල මේ හැටියට ඒ කියන්නේ පෙන්වන්න පුළුවන්. එහෙම නැත්තම් මොකද හේතුඵල හැටියට පෙන්නපු ගමම්ම අපිට ලොකු ගැටලුවක් වෙනවා ඒ ෆ්‍රී විල් ඇන්ඩ් choice කියන එක. මම එතෙන් එන්නේ නැහැ. එතනින් එහාට අමල් පොඩ්ඩක් ඒකම විස්තර කරොත් එතන අපිට ඊළඟට අනිත් මේ වලට එන්න පුළුවන්. අන්න ඔතනත් හොඳම තරක් වෙපල දැන් මේ ලෝකයේ තියෙන සයන්ස් උයි ලෝකෝත්තර සයන්ස් එකේ වෙනස ඔය ප්‍රශ්නේ තියෙනවා. දැන් අපිට හේතුඵල කිව්වම අපිට ලෝකයේ ඉගෙන ගන්න වෙන හැටිනේ. මොකක් හරි වෙන හැටි කියලා දෙන්නේ. එතකොට අපිටත් හේතුඵල කියලා කියපු ගමන් දැන් ඔයත් ඒක යූස් කරලා තමයි කිව්වේ මේක වෙන හැටිනේ. හේතුඵල මේ ලෝකේ වෙන හැටි කියලා නෙවෙයි කිව්වේ. හැබැයි බුදුහාමුදුරන්ගේ හේතුඵලවාදය වෙනස් එකක්. බුදුහාමුදුරන්ගේ හේතුඵලදාවේ නොවන හැටි කියන්නේ. ඒක මේ කැලේ දැන් ඔයකයි මම අර වාට දා ෆෝන් එක දාලා ත්‍රිපිටකය කියවලා කවදාත් මේක අන්ඩර්ස්ටෑන්ඩ් කරන්න බෑ. මොකද ත්‍රිපිටකය කියවම හිතෙන්නේ බුදුහාමුදුර මේ කියලා තින්නේ මෙහෙමයි වෙන්නේ. ඇහැ රූපය නිසා චක්කු විඥානේ හට ගන්නවා කියලායි කියලා තියෙන කියලා හිතෙන්නේ. හැබැයි බුදුහාමුදුර ඒ කියන්නේ පටිච්චසම්පාදයේ උඩම තියෙන්නේ මොකද්ද? අවිද්‍යාව පත්‍ය සංඛාර. එහෙනම් ඒකේ අර පටිච්චසම්පාද නිරෝධ පැත්තක් තියෙනවා. ඒතකොට අවිද්‍යා නිරෝධාණයද ඇත්තටම බුදුහාමුදුරන්ගේ ධර්මය. දැන් මේ ගොනාට අඳින හැටි තමයි පටිච්චසම්පාදයේ තියෙන්නේ. ඒක තමයි හේතුඵලවාදය. හරිද? හේතුඵලවාදය තමයි ලෝකය. ඒ වෙන හැටි කියන්නේ හැබැයි ගොනාට ඇඳලමයි වෙන්නේ. බුදුහාමුදුර කියන්නේ නොවන හැටි. මෙතන අර මං ආවගේ nothing ever happens තමයි අන්තිමට රියලයිස් කරන්නේ. කියන්නේ කවදාත්ම මුකුත් වෙන්නේ නැහැ කියලා එක මොහොතක් දැනගන්න විතරයි. අපි හිතන්නේ මේ මහා ගොඩක් කරන්නේ කියලා. එක මොහොතයි අන්ඩර්ස්ටෑන්ඩ් කරන්න ඕනේ බුල. මේක මේ ගොඩක් අය කම්ප්ලිකේට් කරගන්නේ මහා ගොඩක් පොත් කියවල ඉගෙන ගන්නවා. ඇයි අපිට එක මූවමන්ට් එකයිනේ තියෙන එක මොහොතක. ඒක අන්ඩර්ස්ටෑන්ඩ් කරොත් ඉවරයි නේද? මහා ගොඩක් නෙමෙයි තියෙන්නේ. අන්න එහෙමනම් හේතුඵලවාදය කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ ඒ ගොනාටන් දම අපි මම ඒ වචන පාවිච්චි කරනවා මිනිස්සු පාවිච්චි කරන වචන කිව්වම ලේසි නේ. අර අපි කියන්නේ රස්යාදු භාෂාවෙන් කිව්වොත් කොල්ලොන්ට තේරෙන්නේ නැන්නේ වගේ. බුදුහාමුදුරුවෝ මේ කියන්නේ උඹලා ගොනාටන් තමයි උඹලට මෙහෙම වෙන්නේ. උඹලට ජාති ජරා මරණ කියන්නේ ලෝකයේ දුක හම්බ වෙන්නේ උඹලා ගොනාටන් තමයි කියලා තමයි මේ පටිච්චසම්පාදේ හේතුඵලවාදයෙන් කියන්නේ. බුද්ධ ශාසනයේ විතරයි හේතුඵලවාදේ හේතුඵල නිරෝධයයි ඇත්තම කතාව. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ දහම හේතුඵලවාදේ නෙමෙයි. හේතුඵල නිරෝධය. නිරෝධ කියන්නේ හේතුව වෙන්නෙත් නැහැ ඵලය වෙන්නෙත් නැහැ. there's no causation. හැබැයි මේ රියැලිටි එකේ දේවල් එක්ස්ප්ලেইন කරන්න ලෞකික මට්ටමේ අපිට පුළුවන් හේතුඵලවාදයක් යූස් කරන්න. ඒ කියන්නේ ඒතකොට කෝස් එක ඇත්ත කරලා රිසල්ට් එක අරගෙන ඕක මම කිව්වහම දැන් හැබැයි මම කියන්නේ වසර කීපෙකදී මම ওই සාකච්ඡාවකදී කෙනෙකුට කිව්වා ඒ හේතු නිසා ඵලය ඇති වෙනවද? ඒ හේතුව නිසා ඒ ඵලය ඇති වෙනවා කියලා විද්‍යාමාන වෙනවා. ඒක තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ ගොනාට අඳිනවා කියලා මේ කියන්නේ. චක්කු පටිච්ච රූපේච උප්පදේ චක්කු විඥානං කියලා පොත කියවම හිතන්නේ ඇහැ රූපය නිසා චක්කු විඥානේ අට ගන්නවා කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. ඒකේ පටිසම්භාවයේ උඩ ගොනට ගිහිල්ලා බලන්න යන්නේ කවුරුත්. අයි අවිද්‍යාව පත්‍ය සංඛාරාන්ත ඒතකොට තමයි සලආයතන තියෙන්නේ. එහෙනම් ඇහැ එන්න මේ අර ඕක පටිච්චසම්පාදේ කෙටියෙන් කියන්නේ මේ ඇති කල්ලි මේ වේ කියලා. ඒ මේ කියන එකට ඇස දාන්න පුළුවන්. ඇස කියන්නේ අවිද්‍යාව. ඇස ඇති කල්ලි කියන්නේ ඇහැ තියනවා කියලා නෙමෙයි. ඇස ඇති කල්ලි කියන්නේ ඇස පැනෙවුවොත් රූපය පැනෙවුවොත් අන්න එතකොට අපි චක්කු විඥානය කියන්නේ ඒ පෙනුණා කියලා කියන තරම ඇඳලා ඉවරයි. අර මං කිව්ව අන්තිමට අපි එමු කියලා මේ six senses ඉපදිලාම නැහැ කියලායි බුදුහාමුදුරුවෝ කියන්නේ කියලා. ඒ නිරෝධය කියන්නේ ඒකයි කියලා. එතනට අන්තිමට අපි ඉවර වෙන ඉස්සෙල්ලා එමු. ඒක තමයි මේ මම මෙතනදී මේ මදහරේදී මේ පොඩි නිකන් ඇනවුන්ස්මන්ට් එකක් මේ පොඩ්ඩක් කරන්නම් මේ නරඹන්නන්ට. මොකද දැන් සාමාන්‍යයෙන් මේ විශාල පරාසයක තියෙන දෙයක් අපි මෙහෙම අරගෙන සාකච්ඡා කරපුවම එක එක්කෙනා කියන නෑ ඒක ඒ කියන විදිහ වැරදි. ඔහොම නෙමෙයි මෙහෙම වෙන කියලා. නමුත් මම හිතනවා බෞද්ධ දර්ශනයේ තියෙනවා මේක තමා විසින් දැකිය යුතුයි කියන එක. එතකොට අපි විවිධ අර්ථකථන වලින් විවිධ විදිහට මේ විමර්ශනය ගියාම ඒක ඕන විදිහකට ඕන කෙනෙකුට ඒක කියන්න ඒ අවස්ථාව බුදුන් වහන්සේ දීලා තියෙනවා. මේක තමා තුළින් දකින්න කියලා. ඒත් මම දැකලා තියෙනවා බොහෝ විට මේ සමහරු යම්කිසි ආකල්පයක් අරගෙන නෑ නෑ ඕක කොහොමද මේක මෙහෙමයි වෙන්නේ මේක එහෙමයි කියලා. ඒක එහෙම කවන්නේ කරාට. නමුත් අර එතන ජජ්මන්ට් එකට එන්න බෑ. මම හරි ඔයා වැරදි කියන එක. අනේ මම කියන්නේ එතනම මේ මේ මාර්ගය වහ ගන්නවා එහෙම. ඕකත් විපුල හොඳ කැලලා කියපු එක. ඒ කියන්නේ මිනිස්සුන් අර ඕපන් මයින්ඩඩ් නැති නිසා තමයි මේ මේක ඇත්තටම කඩා ගන්න බෑ. දැන් අපි මේක මම තව ටිකක් කිව්වොත් එමේ මේ අපේ බෞද්ධ කට්ටිය මේ වෙන්නත් පුළුවන්. ඇත්තටම මේ නිවන් දකින්න අපි කියනවනේ සතර සතිපට්ඨාන විතර ඒක යන මාර්ගය නෑ. තව ඕන තරම් විදි තියෙනවා. මේ ඊට පස්සේ බුදුහාඳුර විතර නේ දැන් මෙහි ඉන්න ඇබර්ජිනල් කට්ටිය ඉන්නවනේ මේ 60000 විතර හිස්ටරි එක. ඒගොල්ලෝ මේ ඩ්‍රීම් ටයිම් ස්ටෝරි කියලා කියන්නේ මේකමයි. දැන් අපි කියද්දි දැන් අපි මායාවක් කියලා කියන එකද මේ ඩ්‍රීම් ටයිම් මේ එක ඩොට් එකකින් ඒගොල්ලන් ඒගොල්ලන් චිත්‍ර තියෙන ඩොට්ස් වලින්නේ එක ඩොට් එකකින් ඒගොල්ලන් මේ මේන් කරන්නේ ටයිම් ඇන්ඩ් ස්පේස් නැති තැනක් කියන එක. එක තැන එච්චර ඇඩ්වාන්ස් ඒගොල්ලන් අපි දන්නේ ඒගොල්ලන් ඒකම කියන වාක්‍ය දෙක අර ඕපන් මයින්ඩ් වෙන්න කියන එක තමයි මම මේ එක්සැම්පල් මම මේ මෙතන මේ අමල් මේ මම මේ ලයිබ්‍රරි එකට ගිහින් මේ මේ ෆස්ට් එක මේ පොතේ පිටු මම හිතන්නේ ඕනනම් 50ක් විතර ඇති මේ ෆස්ට් එක කියන්නේ පළවෙනි අද ආධ්‍යාත්මික දේශකයන් පළවෙනි 54ට එන කෙනෙක්. එතකොට මේ මේ ෆස්ට් මේ මේක තනකදී මේ කියනවා Buddha saw this quite early, and he said, "Yes, suffering, but there is no sufferer." I think part of it, me. ඒ වගේ ඒ කියන්නේ ගැඹුරු මෙහෙම විශාල අධ්‍යයනයකට නොගිහිල්ලත් මේ කියන්නේ මම හිතන්නේ ලංකාවේ අයටත් අවස්ථාව දෙන්න ඕනේ මේ අද අන්තර්ජාතිකව ආධ්‍යාත්මික කතා වෙන්නේ කොහොමද කියලා. හරි ලේසියෙන් කියනවා මේක. ප්ලේන් ඉංග්‍රීසි වලින් හරි ලේසියෙන්. ප්ලේන් ඉංග්‍රීසි වලින් හරියට කියනවා. අපිට ඕන මට උදාහරණ දෙන්න පුළුවන් ඕන තරම්. නමුත් අපි මේ පොඩි ක්ලැරිෆිකේෂන් එකකට යන්නේ. දැන් හරි. දැන් අපි ආවා මේ දැන් මෙතන ටිකක් ගැටලු සහගතයි. දැන් සමහරු කියනවා දැන් මේ ප්‍රෝග්‍රෑම් එක ප්‍රෝග්‍රෑම් එක හැබැයි ඔයා කාලය කියන එක ඉතාමත්ම පැහැදිලිව විස්තර කරා මේ ප්‍රෝග්‍රෑම් එක නිර්මාණය වෙන්නේ මේක කන්ෆර්ම් වෙන්න කියන එක. ඉතින් එතකොට එතන ඉවරයි. ආයෙත් මේකට කතා කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ අපි ක්ලොක් ටයිම් එකද ගන්නෙ විද්‍යාමාන වෙන ටයිම් එකද ගන්නෙ ඒව වැඩක් නැහැ. ඒක නිර්මාණය වෙන්නේ. මට චූටි උදාහරණයක් මතක වෙනවා ගේම් එකේ මම දැන් අපි වීඩියෝ ගේම් එක මෙහෙම මේ කාර් රේස් එකක් මේ තියනවා කියලා. දැන් ඔයාගේ ස්ක්‍රීන් එක දැන් මෙහෙම ඔන්න මේ කාර් එක මෙහෙම තියෙනවා මේ ස්ක්‍රීන් එක එළියට යනවා. ඔහොම ගිහිල්ලා දැන් මම කණුවක් කියලා හිතන්න ඒක තියෙනවා. මෙහෙම ගිහිල්ලා ආයි මෙහෙම එනවා. මෙතන ඔන්න කායකත් ඇපියා මේ කණුවත් ඇපියා වුණා. මේ හැමතිස්සෙම ෆස්ට් ටයිම් නේද? නේද? ආයි අලුතෙන්මයි. මොකද මේ ඩිස්ප්ලේ එකේ හැමෝටම රිෆ්‍රෙෂ් වෙනවානේ. අන් කිව්වේ අර 25 frames per second අපි අඩුම ලෙවල් එකක්. එහෙනම් මේ කාර් එකයි මමයි දෙන්නම ෆස්ට් ටයිම් මෙහෙම රවුමක් ගිහිල්ලා ආයි කාර් එකත් අලුතෙන්මයි ඉපදෙන්නේ. කණුවත් අලුතෙන්මයි නේද ඉපදෙන්නේ. හරි. අතන තව ඉන්න අපේ මේ ෆ්‍රැන්සිස් ලුසිල් දවසක් ඔකට කියනවා. පොඩි කාලේ මේ තාත්තා දැන් එළවනවා වාහනේ. ඊට පස්සේ පොඩි පුතා පිටිපස්සේ සීට් එකේ ඉඳගෙන දැන් තාත්තා දැන් මෙහෙම දැන් කඳු පල්ලම් දැන් වමට කටකරන පුතත් මෙහෙම හරවනවා. ඊට පස්සේ ඊට පස්සේ තාත්තා හරවනවා. හැබැයි පුතාට එක තැනකදී එයා ආරූඪ කරගන්නවා මමයි මේක හරවන්නේ කියලා. එයා තනිකර මේ ලෝකේ ඉන්නේ මමයි දැන් හරවන්නේ මමයි මේක කරන්නේ කියලා. ඉතින් අර ඒ උදාහරණයක් දෙන්නේ මේ ප්‍රෝග්‍රෑම් එකට කොහොමද තමන් අර සම්පූර්ණ ඇත්තක් කරගන්නේ කියන එක. අය අර ක්‍රිකට් මැච් හරි මොනවා හරි බලද්දි අර මෙහෙම වෙලා ඔහොම අර අපිටත් ගහන්නේ නේ අර මොකක් හරි you are if you are into it ඔව් ඒක තමයි මොකක් හරි කරගන්න අපිත් ඉන්නේ එතනමයි නේ අර ඒ මේ පැත්ත නැතු යනවා ඇත්තටම අපි මොකකට හරි කම්ප්ලීට්ලි මේ වුණොත් අපිත් අර ඩ්‍රයිව් කරද්දී වගේ තමයි ඒකට කම්ප්ලීට් ඔයා එන්ගේජ් වුණොත් ඔයාට ෆීල් වෙනවා කරනවා කියලා ඒක ෆිල්ම් එකක් බලද්දී වුණත් දැක් ගහපන් අපේ අතත් යනවා ඒක හරියටම ආ මේ වුණත් ඒකට එතකොට you become one. ඔව් එතකොට අපි දැන් මේ කොන්ෂස් ඉන්ටෙලිජන්ස් කියපහම එහෙම නිකන් එහෙම මේ අපේ මේ පොළවේ ඉන්න පණුවා පවා ඊට පස්සේ ඇහැට පේන සුද්ධ දීවියා පවා ඉතින් එතකොට ගියාම අපි ඒ දැන් එක සැරයක් මට මතකයි මම බිම බලාගෙන ඉන්නකොට මේ කූඹියෙක් හැබැයි කූඹියෙක් නෙමෙයි අර නිකන් මම දන්නේ සතාට මොකද්ද කියන්නේ කියලා ඒ සතාට තියෙන්නේ මේ අර නිකන් ඉතාමත්ම සුද්ධ මේ පොඩි ඔළුවක් කියලා නිකන් පිටක් තියෙනවා ඊට ඉරි ටිකක් තියෙනවා ඇඟත් ඉරක් මම දන්නේ මොකද කියලා ඔහේ යනවා එහෙම ඉතින් අම දවසක් බලාගෙන හිටියම දැන් එයාගේ ලෝකෙම ඒකනේ. දැන් මම කියන්නේ එතන මේ සතෙක් ඉන්නට එයා කියන්නේ මම කියන්නේ දැන් කොහොමද එතකොට මේ conscious intelligence කියන එක අපිට මේ හිතා ගන්නවත් බැරි. බැරි. මාර ඩිසයින් එක. ඒක මේ ඩිසයින් එක අර මේ අපගේ Facebook එකේ ඉන්න මේ තරුණ ළමෙක් ලිව්වා මේ technology hacking haduna ekata api swabhawa dharmaye kiyenawa ekala api me telephone ekata habal lapoyaka balana technology mara technology kiyala ithin ethara madda hari den onna den api enawa avasane me ungadenek me wage program ekak balla thinne what is there for me eken mata ganna mokada tiyenne kiyala etakota api hitumu ara o program kiyana wachanema api daapuwama සමහරු ටිකක් ඔය අහන්න හිතන හරි ඔය මේ ප්‍රෝග්‍රෑම් එකේ ඉන්න මමට මට එළියට යන්න ඒ ප්‍රෝග්‍රෑම් එකේ නෑ ඒ ප්‍රෝග්‍රෑම් එකේ නෑ මොකද ඒ ප්‍රෝග්‍රෑම් එකේ එළියට යන්න බෑ මොකද you are already in that ඒ කියන්නේ subject object නැතුව ඒ ඉන්නකොට then එතකොට අපි දකින්නවා කියලා මොකද්ද දකින්නේ සත්‍ය දකින්නවා කියලා මොකද්ද වෙන්නේ ඇත්තට එතකොට එහෙනම් වෙන්න පුළුවන් දැක්මක්ම විතරයි එහෙම නැත්නම් වෙන මේක ෆිසිකලිවත් ඒ කියන්නේ මේක දැක්කහම මට දැන් මගේ මේ සම්පූර්ණ කරදර ඔක්කොම ඉවරලා මම දැන් එළියට ඇවිල්ලා දැන් එහෙම වෙන්න විදියකුත් නැහැනේ අමල් දැන් මේක මම අර මේ අපේ රුපර්ට් ස්පීරා ගන්න ඔය ස්ක්‍රීන් උදාහරණ තමයි ඇත්තටම මේක හොඳම එක දැන් ඇත්තටම දුකෙන් ඇත්තටම ලෝකේ දුකෙන් මිදෙන එකත් එහෙම ඒකත් වෙනවා කියලා පෙන්වන්න බෑ අපි හිතමු දැන් මේ ස්ක්‍රීන් එකේ වාගේ ස්ක්‍රීන් එකේ මූවි එකක් යනවා ඕකේ මේ එහෙන මිනි මරණ මේකක් වෙනවා දැන් මිනි මරණ මේකක් වෙනවා එතකොට දැන් ස්ක්‍රීන් එකට දැන් මිනි මරණ මේක වෙලාවට හරි දුක හිතන ස්ක්‍රීන් එක අඬන්නේ නැහැ නේද ඊළඟට එහෙන hina යනයක් ඇද්දි ස්ක්‍රීන් එක hina වෙන්නේ නැහැ නේද ඒක ස්පේස් එක දෙනවා මුළු මූවි එකටම හැබැයි ස්පේස් එක අර මූවි එකෙන් කිසිම හානියක් දැන් අපි නරක මූවියක් ගියන් පස්සේ ස්ක්‍රීන් එක සුද්ධ කරන්නේ නැහැ නේද ආ මේ ජරා මූවියක් ගියා කියලා ස්ක්‍රීන් එක පිහදන්නේ නැහැ නේ අන්න එහෙම මේ සිතේ මූලික ස්වභාවය අපි ඔය නිවන ආරම්භන කියන එක මූලික ස්වභාවය ඒක හරියට ස්ක්‍රීන් එක වගේ ඒක යන මූවි එකෙන් ස්ක්‍රීන් එකට කිසිම හානියක් වෙන්නේ නැහැ ඒතර ඔයා දැන් මෙච්චර කල්වා කියන්නේ බොඩි මයින් මමයි කියලා ගත්තනේ දැන් ඔයා බොඩි මයින් නෙමෙයි මේ මුළු ස්ක්‍රීන් එකම මම කියලා ගත්තොත් මේ ස්ක්‍රීන් එක සෆර් කරන්න නෑ නේද අර ස්ක්‍රීන් එකේ යන මූවි එකේ අන්න ඒක හොඳ පොයින්ට් එකක් අන්න ඒක තමයි ඇත්තටම මේ අපි නිවන් දැක්කා කියන්නේ ඔයා අයිඩෙන්ටිෆයි කරනවා අර එම්ප්ටිනස් එම්ප්ටි ස්ක්‍රීන් එකත් එක්ක මූවි එකේ ඉන්සිඩන්ට් එක නෙමෙයි හැබැයි මේ විපාකයක් විදියට ඔයා දැන් මේ මම මේ කැරක්ටර් එක විදියට දැන් මම මේ ස්ක්‍රීන් එකේ මම කැරක්ටර් එක විදියට මම දැන් ඉන්නවා එතකොට ඔයා ඔයාට මේ විපාකය තියෙනක මේකත් ඔයා අයිඩෙන්ටිෆයි කරනවා මම ස්ක්‍රීන් එක කියලා. ඔයාට ඒ කියන්නේ අර එම්ප්ටිනස් එක highlight වෙන්න ගත්තයින් පස්සේ ඔයා දන්නවා ඔයාමයි ඒක කියලා. ඔයාමයි ස්ක්‍රීන් එක කියලා. හැබැයි ඔයාට experience කරන්න වෙන්නේ මේ character එක හරහා. ස්ක්‍රීන් එකේ වෙන incident. එතකොට ඔයා මේක අත්හරින්නේ body mind කියන එක ඔයාට දැන් හම්බෙලා තියෙන්නේ. ඔයා අයිඩෙන්ටිෆයි කරනවා ඔයා දුකක් නැති කිසිම දුකක් නැති ස්ක්‍රීන් එක මමයි. but මේක විපාකයක් හැටියට මම මේ character එක. එතකොට මේ character එකට ගැහුවොත් ඒක වදිනවා right character එකට දුක හිතන ගැද්ද මේ character එකට දුක හිතනවා හැබැයි ඔයා මේකෙන් distance වෙලා ඉන්නේ අන්න ඒකයි මෙතනම ඉන්න ගමන් ඔයා identify කරනවා ඔයා තමයි screen එක වගේ ඔයා I am the awareness not aware of මම දැනගත්ත දේ නෙමෙයි මම තමයි දැන ගැනීමට මොකක්වත් වෙන්නේ නැහැ කවදාවත් දැන ගැනීම අවකාශය වගේ මේ screen එක වගේ දැනගත්ත දේ නිසා තමයි අර හැංගීම ඒකත් අර සිතුවිල්ල ගැට ගැහුවම ඒ අර පස්සේ පස්සට යනකොට හැබැයි මුලම කඩා ගත්තනම් මේ මුලම කඩා ගන්න එක තමයි මම තමයි මේ awareness එක මේ අපි බාහිර ලෝකේ කියන මම තමයි space එක මම මේ රූපයෙන් ඉන්න එක්කන නෙමෙයි මම real මම I am the awareness like space මේ body එක කියන්නේ something I am aware of I am කියන්නේ එතන space එකට this form is something I am aware of මේක මම දැනගන්න දෙයක් සිතුවිලිත් මම දැනගන්න දැන් මෙතනදී මම කියන්නේ awareness එක right this is something මේ body එක ඒතකොට on six senses පෙනීම කියන්නේ මම දැනගත්ත දෙයක් what I am aware of ඇසීම කියන්නේ ඇහැක නෙමෙයි awareness එකමයි ඊළඟට level එක තමයි මේ screen එකයි movie එකයි වගේ screen එකෙන්මනේ ඔක්කොම movie හැදිලා තියෙන්නේ දැන් මගේ මේ අත හැදිලා තියෙන්නේ screen එකෙන්මයි එහෙනම් දැනගත්ත දේවලුත් හැදලා තියෙන්නේ දැන ගැනීමෙන්මයි. අර සබ්ජෙක්ට් එක ඔබ්ජෙක්ට් එක දෙකක් නෑ. මුහුදේ රැලි වගේ. රැල්ල කියන ෆෝම් එක හැඩය ගත්තොත් මුහුදෙන් වෙන දෙයක් වගේනේ. ඔන්න රැලි දෙයක් තියෙනවා. මේ දෙක දෙකක් වගේ. හැබැයි මුහුද කියන සෝස් එක ගත්තොත් ප්‍රභවය ගත්තොත් එකමයි. වතුර කියන දේ ගත්තොත් ඔයයි මායි දෙන්නම එකයි. ඔය එක රැල්ලක් මම එක රැල්ලක් නෑ. අපි දෙන්න අවබෝධ කරොත් අපි දෙන්නම එකම සිත කියලා එකම වතුර කියලා. විපුලයි මායි ඩිසෝල් වෙන එක නෙකෙන රහතන් වහන්සේ 500ක් හිටියත් එක්කෙනෙක් වගේ කියලා. ඇයි අර අපි දෙන්න සෝස් එක බවට පත් වෙලා අවබෝධ කරලා. හැබැයි විපාකයක් හැටියට දැන් මම මෙතන අවකාශය කිව්වට මට නොකා නොබී ඉන්න පුළුවන්ද? මට නාන්න කන්නද? එහෙනම් මේ කැරක්ටර් එක රඟපාන්න ඕන මට. දිගටම. මේ මේකේ ඔයා දුකේ මිදුණා කියන්නේ මොකද්ද? ඔයා ඩෙන්ටිෆයි කරා I am the screen. I'm the space කියලා. මම තමයි අවකාශය වගේ දැන ගැනීම. මෙච්චර කල අපි දැනගත්ත දෙයින් ඩෙන්ටිෆයි කරා. මේකත් දැනගත්ත දෙයක්. මේ මම මෙහෙන් බලලා මෙහෙන් බලද්දි මම හිතන්නේ මේ පැත්ත දිගටම තියනවා කියලා. නෑ මේ මොහොතේ මේක මේ මොහොතේ මම අහස දිහා බලද්දි මම තමයි අහස. අයි මේ ස්ක්‍රීන් එක ගත්ත ෆෝම් එක වෙලාවට. මම මෙහෙන් බලද්දි දැන් ඔයා දිහා බලද්දි අතර මමයි ඔයා දැන්. මොකද ඔයාගේ රූපේ තමයි මගේ සිත මේලාට. අපි ස්විච් කරනවා මෙතනදී. අන්න එතන තමයි ආදරය කියන්නේ. ඇයි ඔයා මෙත්තා කරන මොදේ කියන්නේ ඔයා තමයි හැමදේම. ඇයි ඔයා එක්ස්පීරියන්ස් කරන දේ ඔයා තමයි එක්ස්පීරියන්සර්. එක්ස්පීරියන්සර් ඉස් ස්පේස් එක ලාගේ. ඔයාගේ ඒ මොහොතේ ටීවී ස්ක්‍රීන් එක ඒ මොහොතේ තියෙන දේනේ ස්ක්‍රීන් එක. එහෙනම් ඒ මොහොතේ ඔයා දැනගන්න දේ තමයි ඔයාම. සද්දේ නම් සද්දේ තමයි මුළු සද්දේ තමයි ඔයා වෙලාවට. මම අර අමල්ට කතා කරනකොට අර ඔය oneness කියන තැන මේ ඒ කියන්නේ everything is consciousness ඊළඟට අපි consciousness එකට හුඟ දෙනෙක් awareness කියනවා energy කියනවා ඒ වගේ බොහෝ වචන පාවිච්චි කරන beingness කියලා කියනවා beingness කියනවා ඉතින් ඒක එක කියන හැම නමුත් එතන ඒ දැකීමම everything is one it's one source කියලා දැක්කම එතන අර ඔයා කියන්නේ ආදරයේ පම ඒ ඒ කියන්නේ මෙත්තාවේ තියෙන යන්න පුළුවන් ඉහළම තැනක් අපි මේ කතා කරන්නේ. ඊට පස්සේ ප්‍රේමය කියන එකත් ඉහළම උපරිම තැනක් කතා කරන්නේ. එතකොට ඒක මේ පුද්ගලෙක් ඇති කරගන්නා දෙයක් නෙවෙයි. නෑ දෙපැත්තක් නැති තැනයි. දෙපැත්තක් නැති තැනයි. It is already that කියන එක. අන්න ඒක දැන් අපි ඔය නිවනත් අපි දැන් නිවන හැරි මොනවා හරි අපි කියනවානේ මේක එක එක මාර්ග වඩන්න ඕන කියලා. එහෙම නෙමෙයි. ඒක තමයි තියෙන එක. There's no ඒක pathless path ඇත්තම. අපි දැන් මේ ස්ක්‍රීන් එකේ මට මම මේ ස්ක්‍රීන් එක වෙන්න මොකද්ද කරන්න ඕනේ මේ ස්ක්‍රීන් එකේ ඉන්න මම ස්ක්‍රීන් එක වෙන්න මොකද්ද කරන්න ඕනේ you are already the screen yeah already the screen but you don't know you are the screen නේද ඔව් එහෙනම් පාත් එකක් නැහැ නේද ඇත්තම ගත්තොත් අර අපි කියනවානේ there's a path to නිර්වාණ කියලා නමුත් the path is the නිර්වාණ කියලා කියන්නේ හැබැයි මට හොඳ උදාහරණයක් මම දැක්කා මේ conscious intelligence ඔය අපි කියන්නේ ඔය programming කියන තැන හොඳට හරියට බලන්න පුළුවන් අර මේ විශේෂයෙන්ම දැන් අමල් මේ traffic engineer හින්දා මම හිතනවා ඔයාලට මේක වඩාත් හොඳට අර අමල් දැකලා තියෙනවද සමහර රටවල ඔස්ට්‍රේලියාවේ තියෙනවද මම දන්නේ murmuration අර birds අර මෙහෙම අර එක කෝටි ගාණක් එක එක moments වල මෙහෙම ඒක ආශ්චර්ය බලන්න එතකොට ඒ ආශ්චර්ය කියන්නේ ඒගොල්ලෝ කියන්නේ එක ස්ප්ලිට් සෙකන්ඩ් එකක එක කුරුල්ලෙක්ගෙන් ඒක වෙනස් වුණොත් මුළු මේකම අර මූවමන්ට් එකම කඩාගෙන වැටෙනවා කියලා. දැන් ඒ ආශ්චර්යම නෙමෙයිද අපි මේ බලන හැමතැනම තියෙන්නේ. මේ කතා කරන තැන මේ හැම එකකම ඒ ආශ්චර්ය බලන්න ඒක මේ ඒ අර අපි ඊයේත් සාකච්ඡාවක් කරපුවා අපි දැක්කේ විශ්වයේ ආශ්චර්ය කියන එක. ඉතින් අපි මේ විශ්වය කියන එකත් අපිට කොන්ෂස්නස් කියන එක හැටියට ගන්න පුළුවන්. ඉතින් මේ මම කියන්නේ මගේ ප්‍රශ්නේ තමයි අපි මේ බලන හැමතැන දකින දැනෙන හැමතැනම ඔතනම නේද තියෙන්නේ. හරියට හරි ඒක දැන් අපි දැන් මේ දැන් ආගම්වල මේ මොකද්ද මිරකල්ස් කරන කට්ටියට සෙනග ඉන්නේ. මේක ඔය Hans Christian Andersen දකෝ දෙයක් කියලා තියෙනවා මේ everything is a miracle or nothing is miracle කියලා. ඒ කියන්නේ මේ දැන් තම අපි ඉන්න ලොකු miracle එකේ ඉන්නේ. ඔය පොඩි miracle පෙන්නනෝ බොරුකාරයෝ. දෙවියන් ආංශගේ ගෝලියෝ කියලා ඇවිල්ලා miracle පෙන්නනෝ ඉන්නවනේ දුම් බොරුකාරයෝ. මේ සිංහලෙන්ම කියනවනේ මේක. මේ you are already in the biggest miracle. වා තීන පොළවක නෙමෙයි ඇවිදින්නේ. ඇත්තටම පැවැත්මක් නැති තැනක පැවැත්මක් හම්බ වෙච්ච එකම කොච්චර miracle එකක්ද? ඇහක් මේ තේරුණා පස්සේ තේරෙන්නේ මේක පාර විකාර ඇහක් නැති තරම පෙනීමක් හම්බෙච්ච එක කනක් ඉපදිලාම නැති තැන ඇසීමක් හම්බෙච්ච එක මිරකල් නැන්නේ මේ kayak නැති තැනම kayak හම්බෙච්ච මිරකල් යන්නේ නේද? ඉපදිලාම නැති තැන ඉපදීමක් හම්බෙච්ච මිරකල් යන්නේ නේද? එතනින් මේ එහෙනම් මේ හැම පොඩි දෙයක්ම අපි යන්න එක ඇප්‍රීෂියේට් අපි මේ දුක ලෝකේ පොඩි පොඩි ඒවල් නම් අපි දුකයි දුකයි කියනවනේ. මෙන්න මේ මිරකල් එකක් කියලා තේරෙනවා. ඔයාලා කම්ප්ලේන් කරන්න පොඩිම දෙයක්වත් තියෙනවා. You are being alive now is the biggest miracle. ඔතන අපි දැන් ගමුද දැන් මම දැක්කා ඔය දැන් රොබර්ට් ස්පයිරා මේ මතක් කරා අමලුත් ඒ වගේම තවත් කීප දෙනෙකුත් ඉන්නවා මේ ඔයගොල්ලෝ උදාහරණයකට හීනයක් ගන්නවා ඒ හේතුව එහෙම හීනයක් කියන්නේ gediye පිටින් ගන්නවා කියන එක නෙමෙයි හීනේක තියෙන ගති ලක්ෂණ පෙන්නනවා මෙන්න මේ ඒ කට්ටිය මේ කතා කරන්න මේ උත්සාහ කරන දේ මොකද හීනේක අර අවකාශයක් නේ හීනේක කාලයක් නෑ හීනේක තමයි oneness කියන එක ලේසියෙන්ම පෙන්වන්න පුළුවන් ඊට පස්සේ හීනේකදී අර what happens happens කියන එක what happens happens කියන එක ඒ පෙන්ස අමල් ඒ උදාහරණයට කැමතිද එහෙම නැත්නම් මේ ඒ උදාහරණෙ පෙන්වන්න ඒක උදාහරණයක් හැටියට ඔයත් ගන්නවද අනිවාර්යෙන්ම විපුල ඒක තමයි තියෙන උදා ඒක නෑ අපිට හම්බෙච්ච ලොකුම gift එක මේ awakening වලට තියෙන හම්බෙච්ච ලොකුම gift එක තමයි හීනේ මොකද මේ දැන් ඒ සිත් දැන් අර වීඩියෝ ගේම් එකකත් හැමසම clues දෙනව නේද අපිට දිනන්න ගේම් එකේ එලියට යන්න ගේම් එක අපි අනාත කරන්නේ නෑ නේද හැමතිස්සෙම ගේම් එකේ step එකෙන් step එකට යන clues දෙනව නේද මේ අපිට සුභාධර්මයේ තිබු හොඳම clue එක තමයි හීනේ අන්න හීනෙන් අපිට මේ සලායතන නිරෝධෝ නිබ්බාණං කියන එක හොඳටම මේ කරන්න පුළුවන්. ඔන්න මේ එක්සැම්පල් අපි කතා කරලා ඉඳපු. එතකොට මේක මේ මිනිස්සුන්ට තේරෙන්නත් එක්ක දැන් ඔයා හිතන්න ඔන්න දැන් ඊයේ රෑ ඔයා නිදන් ඉද්දි දැන් ඔයා නිදන් ඉන්නේ ඩීප් ස්ලීප් එකේ ඉන්නේ. ඩීප් ස්ලීප් එකේදී ඔයත් නැහැ ලෝකෙත් නැහැනේ දැන්. දැන් ෆුල් හරි මොකුත් නැහැ ඔයත් නැහැ ලෝකෙත් නැහැ. ඔන්න දැන් හීනේ පටන් ගද්දි ෆස්ට් තින් මොකක්ද වෙන්න ඕනේ? ඔයා හැපිය වෙන්න ඕනේ නේද හීන ඇතුලේ. හරි. ඔන්න දැන් හීන ඇතුලේ ඔන්න ඔයා හැපිය වුණා විපුල හැපිය වුණා දැන් විපුලට ඊට පස්සේ ඒ විපුලගේ බොඩියට සාපේක්ෂව ඉස්සරහා ලෝකෙකුත් හැපිය වෙනවා ඔව් බලන්න දැන් ඒ හැපිය වෙන මම අර සෙපරේට් සෙන්ස් කියන එකත් එක්කමයි හැපිය වෙන්නේ අන්න ඒක තමයි ඒක තමයි හොඳම මේක තමයි හොඳම දැන් අන්න එතකොට දැන් ඔන්න විපුල හැපිය වුණා විපුලට ඉස්සරහා ලෝකෙකුත් හැපිය වෙනවා ඔන්න දැන් ඒක අපි මේ සික්ස් සෙන්සස් වලට මේ කඩමු ඔන්න දැන් විපුලගේ ඇහැ හැදුනේ මොකෙන්ද අර හීන දැක් හීන දැක්ක හිත මෙහෙම රවුමක් කියමු ඔන්න ඔන්න රවුමක් මේ හීන දැක්ක හිත රවුම ඒ රවුම ඇතුලේ මේ ඇහ විපුලගේ ඇහ හැදුනේ මේ රවුමෙන් රයිට් ඔන්න විපුල කන හැදුනේ මේ රවුමෙන් අර හීන දැකින හිතෙන්මයි විපුලගේ නහය විපුලගේ කට දිව ඊළඟට ඇහ රූපය දැන් ඔන්න අමල් ඉස්සරහින් ඉන්නවා ඒ අමල් හැදුනේත් අර හිතෙන්ම නේද විපුලයි අමල් අතර ස්පේස් එක මොකෙන්ද හැදුනේ ඒත් අරකින් ඊළඟට ඇහ දැනගන්න සිත අපි කියන චක්කු විඥාන කියලා බුද්ධා ගැටින්න ඒක හැදුනේ මොකෙන්ද අර රවුමෙන්මයි නේද අන්න ඊළඟ කන දැන් විපුලගේ කන සද්දය අමල්ගේ සද්දය ඒ අතර සෝත විඤ්ඤාණය ඒක දැනගත්ත කොන්ෂස්නස් එක ඔය තුනම අර හීන දැක්ක හිත නේද ඔහොමම දාංගලන සෙන්සස් පහටම දැම්ම හැබැයි ඊළඟට ඔන්න හීන ඇතුළේ හිතනවා දැන් ඔන්න හීන ඇතුළේ හිතනවා මම අමල්ට හෙට කතා කර හෙට උදේට අමල්ට කතා කරන්න ඕනේ කියලා හිතනවා දැන් වාගේ ඒ සිත ඒ හිතපු මනස හැදුනෙත් මොකෙන්ද ඒත් මේ රවුමෙන් නේද එහෙනම් සිතකය දෙකම හැදුනේ ඊට උඩ එකකින් නේද අර මෙහෙම රවුමේ මෙහෙම නේද මෙහෙම රවුමක් තියෙන මේ රවුම මේ රවුමේ චූටි නූලක් ඇවිල්ලා මේ නූලේ කොන්ෂස්නස් නූලක් ඇවිල්ලා වාගේ බොඩි මයින්ඩ් වලට කනෙක්ට් කරලා හදලා ඒ කියන්නේ බොඩි මයින්ඩ් කියලා දෙකක්ද ඇත්තටම නෑ නේද ඒ දෙකම අර කොන්ෂස්නස් නේද මේ දැන් මේ ස්ක්‍රීන් එකේ උදාහරණයක් ස්ක්‍රීන් එකෙන්ම නේද මුළු ඔක්කොම ෆෝම් එකම හැදලා තියෙන්නේ අර සිතෙන්මයි එතකොට මම හැදලා තියෙන්නේ මට ඉස්සරහා ලෝකේ එහෙනම් ඇහැ රූපේ කියලා දෙපැත්තක් පැනවුවට දෙපැත්තක් නැහැ නේද හීනෙත් අන්න ඒකෙන් අපිට හිතා ගන්න පුළුවන් නේද දෙපැත්තක් නැතුව දෙපැත්තක් හදන්න පුළුවන් කියලා දැන් අපි හිතනවා කොහොමද එහෙම දෙපැත්තක් නැතුව මේ මට ඉස්සරහා තියෙන්නේ කියලා එහෙනම් හීනේ හොඳ උදාහරණයක් නේද දෙපැත්තක් නැතුව දෙපැත්තක් හදන්න පුළුවන් කියලා හිතට කන ශබ්දය දැන් ඒ හීනේදී කනයි වාට එන ශබ්දයයි ඒ ශබ්දේ එන සෝස් එකයි තුනක් ඒ තුනක් තිබ්බට තුනම හැදිලා තියෙන එකෙන් නේද අන්න ওই පොඩි අපි මේ අපි දකින හීනෙම තව ලොකු හිතක් දකින පැරලල් හීන කියලා හිතුවත් එක එක පුද්ගලයා කියන්නේ අන්න ඒක තමයි මෙතන අන්තිමට එක්ස්ප්ලেইন කරන්න තියෙන්නේ. ඒ කියන්නේ කොන්ෂස්නස් අපි 8 බිලියන් මිනිස්සු ඉන්නවනම් there are parallel 8 billion dreams At the same time, dream is one. Consciousness එක දකින parallel dreams. එතකොට මෙතන අපි දැන් අපි අපාය දිව්‍ය ලෝක අනම්මනක් අපි ඒක කිසි දෙයක් ප්‍රතික්ෂේප කරන්න හොඳ නැහැ. මොකද දන්නවද? අපි දැන් මේ මොහොතේම අපිට 8 බිලියන් worlds තියෙනවා. එහෙනම් තව ලෝක ඕන තරම් හදන්න බැරිද ඒකට? නේද? අපි අර දැන් ටිකක් මේ දහම දැනගත්තා ප්‍රතික්ෂේප කරන්න ගන්න ඕනේ. ඇත්තරම නෑ තමයි. හැබැයි මේ වගේ reality එක create කරන්න බැරිද ඔයාලට ඕන තරම්? ඕන තරම් universe. ඕන තරම් worlds හදන්න බැරිද ඔයාලට? ඒ කියන්නේ consciousness වලට. ඔව් අපි දැන් මෙතන අපි දැන් ගවේෂකයෙකුට ඒ රැවටීම අවිද්‍යාව මේ ගුණාට ඇන්දිලාමයි ඉන්නේ කියන එක විතරක් දැනගත්තාම මදි. මොකද අපි ඊට පස්සේ හොයනවා නෑ. හැබැයි ඊට පස්සේ දැන් කොන්ෂස්නස් කියන්නේ මොකද්ද කියලා හොයන්න ගියොත් මං හිතන්නේ ඒක මේ හියුමන් එකේ මේ ඩ්‍රීම් එක ඇතුලේ ඒක is it possible ඒක මං හිතන්නේ එච්චර දුර යන්න අවශ්‍යතාවයක් තියෙයි කියලා. මොකද මේක consciousness කිව්වහම conscious ඒ කියන්නේ form ඊට පස්සේ non form. එතකොට ඒක ඒ කියන්නේ beyond science beyond අන්න එහෙම දෙයක් වෙනවානේ අමල්. ඔව් ඒක හැබැයි එහෙම නෙවෙයි අර තමා තුලින් දැක්කම දැන් මෙච්චර කල් අපි දැන් ටෝච් එකක් නම් ටෝච් එක මෙච්චර කල් අපි එළියටනේ ගහන් ගියේ. ඔබ්ජෙක්ට්ස් දිහා බලන්න එළියට ගහන් ගියා. දැන් අපිට කරන්න තියෙන්නේ මේ පාත් එක එක one step path මේක one step path එක මොකද්ද? දැන් මෙච්චර කල් object of aware කියන්නේ aware of නේ මෙච්චර කල් අපි දැක්කේ. පෙනිච්ච දේවල්, ඇහිච්ච දේවල්, දැනිච්ච දේවල්, දැනගත්ත දේවල්, දැනගත්ත ස්පර්ශ. දැන් දැන ගැනීම පැත්තට හැරෙන ටෝච් එක මූණට ගහනවා. හරිද? මූණට ගහපුවම ඔයාලට තේරෙනවා අර screen එක මේ මූවි එක පටන් ගත්තල screen එක වගේ මේ empty awareness එකක් තියෙනවා. ඒකේ ඉන්ටෙලිජන්ස් ගැන හොයන්න යන්න හොඳ නෑ. මොකද අන්න ඒකයි. ඒකට මම උදාහරණ බුදුහාමුදුරුවෝ යූසර්ස් ලටත් බණ කිව්වා, මේන්ටේනර්ස් ලටත් බණ කිව්වා, ඉන්ජිනියර්ස් ලටත් බණ කිව්වා. ඒ කියන්නේ යූසර්ස් දැන් අවුරුදු 5 ළමයටත් ෆෝන් එක යූස් කරන්න පුළුවන් නේ. හරි. ඊළඟට තා චුට්ටක් ලෙවල් එකේ දාන්න මේන්ටේන් කරන කට්ටිය තා චුට්ටක් ඇඩ්වාන්ස් ලෙවල් එකේ කිව්වා. ඊළඟට ඩිසයින් ලෙවල් එකේ මේක හાર્ඩ්වෙයා මේ ට්‍රාන්සිස්ටර්ස් මේ ICs යූස් කරලා මෙතන සොෆ්ට්වෙයා මේක යූස් කරලා කියලා එහෙමත් කිව්වා. හැබැයි නිවන් දකින්න ඕනේ අර යූසර්ස් ලට කැල්ල විතරයි. දැන් අපි ඩිස්කස් කරන්නේ අපිට ඒ කියන්නේ අපිට මේ ස්පෙකියුලේට් කරන්න විතරයි පුළුවන් මේ කොන්ෂස් ඉන්ටෙලිජන්ස් මෙහෙමයි කියලා. අපි ඕක අපි කතා කරන්නේ කිව්වොත් අපි බොරුකාරය වෙනවා. ඒ කියන්නේ බුදුහාඳුරෝ අර ඉන්ජිනියර්ස් ලට දේශනා කරපු දේ බුදුහාඳුරෝ දැකලා කර අපි එක්ස්ප්ලেইন කරන්න හදනවා. ඒක බොරු වැඩක් අද. ඒක නෙමෙයි මේක දකින්න පුළුවන් අපිට. මේ aware of නැතුව මේ පැත්ත හැරුවම awareness කියන එක ඔයාට මේ අර රූපයයි ඇතිතනයි නැතිතන එකම කියලා දැක්කොත් අර empty awareness එක ඔයාලට හම්බෙන්න ගන්න. මේ පැත්ත වාගේ අර හිත ඇතුළට නමලා ඔයා ඉන්න awareness එකත් ඉන්න ඒ aware ofුත් ඒකෙන්මයි හැදිලා තියෙන්නේ කියලා. අර screen එකෙන්මයි movie එක හැදිලා තියෙන්නේ කියලා. ඒකත් ඒ ඇත්තරම සතිපට්ඨානය කියන්නේ දැන ගන්න දේවල් එක්ක ඉන්න එක නෙමෙයි. දැන ගැනීම එක්ක ඉන්න එක. aware of එක ඉන්න එක නෙමෙයි. awareness එකත් හැබැයි මුලින්ම first level තියෙනවා mind එක වෙන. දැන් අපි සතිය වඩනවා කියලා කට්ටිය කරනවානේ. ඒ කරන්නේ mind එකේ. දැන් අපි න ආනාපාන උස්මට හිත තියදී mind එක. හැබැයි අපි ඔන්න ඔය ආනාපාන විනාඩි 5ක් කරේදී ඔයාගේ මේ ඔයාට අමතක කරලා ලංකාවේ මේ ඔයාගේ කැම්පස් එකේ මේක මතක් කරලා විනාඩි 15ක් විතර රවුමක් යනවා. හැබැයි විනාඩි 15ම ඔයා දැනගත්ත නේද? ඒ කැම්පස් එක ගැන. එහෙනම් මයින්ඩ් එකේ අර ඒ දේට අවයනස් එක නැති 80 වෙලාව දැනගත්ත දේටත් පිටිපස්සේ 100ක් තිබ්බ නේද? අර 100 ඇතිත වෙලාවේ මයින්ඩ් එකේ 100 ඇති වෙලාවේ මයින්ඩ් එකේ 100 නැහැ කියන වෙලාවේ දෙකටම පිටිපස්සේ 100ක් තිබ්බ නේද? අන්න ඒක තමයි සම්මා සතිය කියන්නේ. ඒක ඇති වෙන නැති වෙන ගන්න නෙමෙයි. that is conscious. ඒක තමයි අවදිය. ඒක තමයි ස්ක්‍රීන් එක වගේ. මූවි එක පටන් ගන්න ඉස්සෙල්ලත් ඒකමයි තිබ්බේ. මූවි එක යද්දිත් ඒකමයි තිබ්බේ. මොකද ඉරන් පස්සෙත් ඒකමයි තියෙන්නේ. අර 80 ඉන්න එකත් 100ක් ඒක පිටිපස්සේ පිටිපස්සේ 100ක් තියෙනවා. අන්න ඒක තමයි මිනිස්සුන්ට අහුවෙන්නේ. ඒ කියන්නේ භාවනා කරනවා කියලා හක්කපයි නිකන් භාවනා කට්ටිය කරන්නේ මයින්ඩ් එකේ භාවනා කරන්නේ. ඒ කියන්නේ මයින්ඩ් එකේ 100 ඉන්නේ. ඒක කමක් නැහැ ෆස්ට් ස්ටෙප් එකට. හරිම භාවනා තමයි අර අවදියට අවදි වෙන එක. අපි දැන් මේ සාකච්ඡා කරලා අපිත් ඔවා කරලානේ තියෙන්නේ. නෑ අනිවාර්යයි නෑ අනිවාර්යයි. මේක කියන්නේ තාමත් කට්ටිය ඕක අවුරුදු ගණන් කරනවානේ. දැන් මේ කවුරු හරි කිව්වොත් අඩු ගන්න හිතන්නේ මේක මොකද්ද මේ කියන්නේ කියලා නේද? අන්න ඒකම කියේ. ඔය මාර්ගය කියලා මේ චූටියෙන් මම කිව්ව හරිම කෙටියෙන් කිව්වොත් ඔච්චරයි විපුල. ඒ කියන්නේ අර 80 100 80 දෙකටම පිටිපස්සේ තියෙන අවධියක් තියෙනවා. ඒ අවධියෙන්මයි අර ස්ක්‍රීන් එක වගේ අවධිය ගත්තොත් මේ ඒ අවධියෙන්ම තමයි ඒ සියලුම ෆෝම්ස් හැදලා තියෙන්නේ. ඒ කියන්නේ මේ සිතමයි අපි මේ එළිය ලෝකය කියලා දකින්නේ. එළිය ලෝකය නෙමෙයි මේ සිතමයි දකින්නේ. මේ සිතේ එක කැරක්ටර් එකක් විතරයි මේක. මෙහෙම බලද්දී ඒකයි මම කිව්වේ මේ මාස දිහා බලද්දී අහස තමයි මගේ ෆෝම් එක මේලාට. හැබැයි ෆෝම් එකම තමයි ෆෝම්ලෙස්ුත්. මොකද දැන් ස්ක්‍රීන් එක කවදාද දෙයක් බවටපත් වෙන්නේ නැහනේ. දෙයක් ඇපිය වෙන්න ඉඩ දුන්නට ඒ බවටපත් වෙන්නේ නැහැ. දැන් මේ මේකේ වීදුරුව වගේ ස්ක්‍රීන් එකේ වීදුරුව අමල් බවටපත් වෙන්නෙත් නැහැ විපුල බවටපත් වෙන්නෙත් නැහැ නේද? ඉඩ දෙනවා විතරයි. ඉඩ දෙනවා. අර මං ආයෙත් දා කියපු උදාහරණ මම අනිත් අයත් කියන්නම්. දැන් ඔන්න ඔයා කාර්කේ වයිෆු යනවා. කාර්කේ දැන් ඔයා ඩ්‍රයිව් කරන නිසා ඔයාට වින් ස්ක්‍රීන් එකෙන් එළිය බලන් යන්න වෙනවා. ඒ කියන්නේ ඔබ්ජෙක්ට් වලට ඔයාට හිත දෙන්න වෙනවා. වයිෆ්ට කියනවා පටන් ගත්ත වෙලේ දැන් ඔයා මේ වින් ස්ක්‍රීන් එක දිහා බලන් යන්න කියලා. දැන් ගමනේ පටන් ගත්ත වෙලේ දැන් ඉවර වෙනකන් ඔයාට ඉස්සරහින් කාර් පේනවා එනවා. ඊට මේ පිටිපස්සේ එකක් බලන් වෙනවා. පිටිපස්සෙත් වාහන දුර වාහන තියෙනවා ළඟ වාහන තියෙනවා අහස තියෙනවා මහපාර තියෙනවා බිල්ඩින් පහ වෙනවා. ඔයාට ඔබ්ජෙක්ට් ඔෆ් අවේනස් ඔයාට ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා. wife බලන්ගේ වින් ස්ක්‍රීන් එක දිහා වින් ස්ක්‍රීන් එකේ ඇති උනේත් නැහැ නේද? අන්න ඒ වගේ අපි මේ නිවන දිහාමයි බලන් ඉන්නේ. ඒක ඔබ්ජෙක්ට් එක නෙමෙයි නිසා ඒක පහු කරලා අපිට අහුවෙන්නේ. ඔබ්ජෙක්ට් of awareness එකද subjective knowing මිස් වෙනවා. තේරෙනවද? ඒ කියන්නේ නිවන දිහා මේ බලනවා අහිනවා කියලා අපි එක තැනටයි හිත තියන්නේ. මේ අර අඩුම සද්දයට හිත තියද්දි ඔයාට තේරෙන්න ගන්නේ මේ හිත ඇතුළටයි එකම ඒ අඩුම සද්දයට හිත තියලා ඔයා ඊට පස්සේ මාරු කරොත් පෙනීමට මෙහෙම අහස දිහා වගේ බලාගෙන අඩුම සද්දයට හිත තියනවා. ඊට පස්සේ දැනීමකට හිත තියනවා. එතකොට තේරෙයි ඒ තන මාරුකාට ඔය ඇටෙන්ෂන් දෙන්නේ එක තැනකට කියලා. අන්න ඒක තමයි මේ බලනවා අපි කියලා හිත දිහායි බලන්නේ මේ. හිත දිහායි අහන්නේ. ඒ අපි හිතන්නේ මේ එළිය ලෝකයක් බලනවා එළිය ඒ කියන්නේ අර කෙල් හීනේ ඇතුළේදී වගේ හොයාගන්න බෑ මේක හැබැයි. අයි මෙහෙම කරා ස්පේස් එකක් පේනවා. ඒක හීනේ ඇතුළේ අල්ලගන්නම බෑ. අල්ලගන්න බෑනේ. ඔව් එතකොට දැන් අපිට මෙහෙම කියන්න බැද්ද එක විදිහකට සංකීර්ණ බවක් වුණාට හරිම සරලයි. ඒ කියන්නේ සරල දේ සංකීර්ණ විදිහට පෙන්නනවා. නමුත් ගැළවීම ඒ කියන්නේ අර චුල්ලමාලුක්‍යවාදී සූත්‍රේ මම හරි ආස් කැමති එකක් අර ඊතලයක් කැණිච්ච මිනිස්සයා මොකද්ද කරන්න කියලා අහනවා බුදුහාමුදුරෝ ඒ චුල්ලමාලුක්‍යගෙන්. එතකොට මේ ඊතලේ පාට මොකද්ද? ඊතලේ කවුද විද්දේ? ඊතලේ දැන් මේ ඊතලේ ඇනිලා ඉන්නේ. ඉතින් ලේත් දෙනවා. එහෙම නැත්නම් තමන් එතනින් ඒකට ටක් ගාලා ගලවලා බෙහෙතක් දාගන්න ගන්න යනවා වයස් දෙක කියලා. ඉතින් මම හිතන්නේ අර එතන පෙන්වන්නේ දැන් අපිට අපි කියන්නේ මේක හදාරන්න එහෙම දෙයක් මේ කියන්නේ මම අර ඔයා කිව්වා වගේ software engineer ට වෙනම මේක අන්න හරි. ඔව් user ට වෙනම එකක් දුන්නා. maintainer මේන්ටනට වෙන එකක් දුන්නා. මම හිතන්නේ ඒක තමයි මම හිතන්නේ හොඳම උදාහරණය. මොකද එතකොට කෙනෙකුට ඉන්න තැන බලන්න. අන්න හරි. ඔව්. මම ඊළඟ තමයි කැමති දේ. තමන් කැමති දේ කාට හරි මේක හොයන්න ඕන නම් අර දැන් අපි ධර්මයේ අනමන ඉගෙන ගන්න කමක් නැහැ. හැබැයි මම කියන්නේ මේක දැකලා ඉන්න කියලා. මේ මොකද මේක නොදක කවුරු හරි පොතක් කියවුවොත් කවදාවත් ඒ කියන්නේ මම ඒකයි කිව්වේ මේ පොත කියවවම හිතන්නේ මෙහෙමයි වෙන්නේ කියලානේ. ඒ කියන්නේ මේක දැක්කන් පස්සේ මුළු එකම තේරෙනවා. ඒ කියන්නේ මේ අපි හිතන සර්වඥතා ඥානය කියලා බුදුහාමුදුරුවෝ ගොඩක් දේවල් දන්නවා කියලා. ඔය එක මට සූත්‍රය මතක නැහැ. එක සූත්‍රයක් කියලා සර්වඥතා ඥානය කියන්නේ චතුරාර්ය සත්‍ය දැන ගැනීම කියලා. ඒ කියන්නේ ඔයා දැන් ස්ක්‍රීන් එක දැනගත්තොත් ඔයා මීට පෙර ඔක්කොම හදපු මූවී මීට අනාගතේ හදන් තියෙන සියලුම මූවී වල සෝස් එක දැක්ක නේද ඔයා? ඔයා ෆිල්ම් එකෙන් එකින් එකට කන්ටෙන්ට්ස් දන්නේ නැති වුණාට අර ෆිල්ම් එකේ මෙහෙමයි වෙන්නේ කියලා දන්නාට ඔය ෆිල්ම් එක පෙන්නුවොත් පෙන්වන්න වෙන්නේ මේ ස්ක්‍රීන් එකේ. ස්ක්‍රීන් එක කියන සෝස් එක දැක්කොත් ඔයා සියල්ලම දන්නව නේද? මෙච්චර කල් නොදක ෆිල්ම් වලත් ෆිල්ම් එක ආවත් මේ ස්ක්‍රීන් එකම තමයි අර කැරක්ටර් මේක වෙන්නේ. කියන්නේ ෆිල්ම් එකේ කැරක්ටර්ස් විදියට ෆිල්ම් එකේ ස්ක්‍රීන් එක විදියට ගත්තොත් ඔයා සෝස් එක දන්නවනේ. මොකක් පෙන්නුවත් ඔය ස්ක්‍රීන් එකම තමයි හැම ෆිල්ම් එකම වෙන්නේ. එහෙනම් ඔයා පෙර අතීතේ ඔක්කොමත් දන්නවා. ඒ බුදුහාමුදුරු කියන්නේ මේක දැනගත්තොත් උඹ අතීතේ සියල්ලම දන්නවා. අනාගතේ සියල්ලම දන්නවා. මොකද සෝස් එක දැක සත්‍ය දැනගන්න එක තමයි සර්වඥ ඥානය කියන්නේ. මොකද වෙනස් දේවල් නෑ මෙතන. ඒ වෙනස් දේවල් වෙනස් ෆිල්ම් වගේ. ෆිල්ම් එක මාරු වුණාට ස්ක්‍රීන් එක එකමනේ. අන්න එකයි චතුරාර්ය සත්‍ය දැනගත්තා නිවන් දැක්කා කියන්නේ ඔයා ඔල්රෙඩි මේ සර්වඥ ඥානයි. එතකොට දැන් අපි මේ වචන වලට සමහරට ගැට ගැහෙන්න ඉඩ තියෙනවා මොකද අපි එක තැනකදී සිතුවිලි කියලා කියනවා එක තැනකදී මනස කියලා කියනවා අනිත් තැනකදී විඥානය කියලා කියනවා එතකොට මේක එක එක්කෙනා මේක විවිධ අර්ථකථනය කරනවා දැන් එතකොට දැන් මෙතෙන්දී අපි දැන් consciousness awareness ඉවහම දැන් හුඟ දෙනෙක් දැන් සාමාන්‍ය සිංහල අධ්‍යයනය කරන කට්ටියට ඒගොල්ලෝ හිතනවා මේ consciousness කියලා කියන්නේ විඥාණයටද එහෙම නැත්නම් මනසටද එහෙම නැත්නම් එහෙම කිව්වොත් අමල් මොන දෙයකින්ද අපිට කියන්න පුළුවන් මේ ඔව් ඒක කියන්න වෙන්නේ දැන් අපි විඥාණය කියලා කියන්නේ නිකන් දෙයක් දැන් පෙනීම දැනගන්නද දැනගැනීම වගේනේ විඥාණය කියන්නේ එතකොට දැනගැනීම කියන එක ඒ කියන්නේ දෙයකින් මේ කියන්නේ screen එක නම් move එකෙන් color වෙන්න ඉස්සෙල්ලා ස්වභාවය. ඒ කියන්නේ empty ඒ කියන්නේ film එක පටන් ගන්න ඉස්සෙල්ලා ස්වභාවය දැන ගැනීම කියන එක තමයි conscious කියොත් විඥානය කියන්නේ අපිට විඥානය ශුන්‍ය ඔහම මොකද්ද කියන්නේ? ඒ කියන්නේ දැන ගැනීමක් තියෙනවා දැන ගන්න දෙයක්කින් color වෙන්න ඉස්සෙල්ලා. මේ film එක පටන් ගන්න ඉස්සෙල්ලා screen එක. ඒ අන්න එහෙම ගන්න සිතේ අවදි ස්වභාවය. ඒකම තමයි අර මේ ඒ consciousness mind කියලා මේ වෙන්නේ mind කියලා එක දිගට තියෙන එකක් නෑ මනස කියලා. ඒ මෙහෙම කළා ඒ screen එක මෙහෙම කළා character එක කියන පොඩි එක බලන්න ඒ මොහොතේ අර මේ අපි radio එක tune කරනවා වගේ. දැන් 188 88 ඉඳන් 108ට FM band එක තියෙනවා. ඔයාලට සිරස හරි මොනවා අල්ලන 88.8ට මෙහෙම සුසර කරනවා කියන්නේ මෙහෙම tune කරාම මේ මෙතන තමයි තියෙන්නේ. ඒ කියන්නේ focus කරනවා කියන දා mind කියන්නේ consciousness කියන්නේ unfocus mind කියන්නේ focus කියන එක object එක දැනගන්න නම් tune කරන්න ඕනේ මෙහෙම මෙතනට ගේන්න ඕනේ මේක open මෙහෙම කරා මේ අනිත් පැත්තට යන එක තමයි ඒක original සිතේ මූලික ස්වභාවය මනස කියන්නේ මෙහෙම කරා කියන එක මේ දෙයකට focus කරා අර කැමරා එකක් නම් දුර තියෙන එකක් අද focus කරද්දී මේක පේන්න ගන්නේ unfocus කරද්දී ඒක නේ පේන්නේ නැතු වෙනවා අන්නේ සිතේ normal සිතේ ස්වභාවය තමයි අර ඔයා deep sleep එකේ ඉද්දී ඔයා ඉන්නේ unfocused ස්වභාවයේ. එතකොට ඔයා ඒ කියන්නේ සිතම දැක ඉන්නවා. එතකොට එතන දෙයක් නැහැ. කෙනෙක් නැහැ. මනස කියන්නේ පටන් ගත්ත ගමන් film එක පටන් ගත්ත ගමන් මේම කළා. ඒ film එක පෙන්නුනත් අර දැන් ඊට පස්සේ හැබැයි නිවන් දැක්ක එක්කෙනා කොහොමද කියලා නිවන් දැක්ක එක්කෙනාට වෙන්නේ එයාට screen එක highlight වෙනවා. object එක නෙමෙයි. එයා object එක දැන් අපිට object එකට එකපාර යන්නේ. මේක සබ්ජෙක්ටිව් නොවෙන් දැක්ක ඒක දැන් ෆිල්ම් එකේ ලොකුම එක ස්ක්‍රීන් එකනේ හැබැයි අපිට පේන්නේ පොඩි කැරක්ටර්ස් නේද අපිට highlight වෙන්නේ මේකේ අනිත් පැත්තට යන මාර්ගයේ වරලා මේක අනිත් පැත්තට යන කෙනා දෙන්නේ එයාට highlight වෙනවා ලොකුම එක මෙච්චර කල් අපිට object highlight වුණා දැන් ස්ක්‍රීන් එක highlight වෙන්න ගන්නවා මේ අනිත් එක රාතන් වංශය හරි මොකක් හරි කියලා අපි නමක් ඒව නම් නැතුව කියමු එයාට වෙන්නේ එයාට empty මේක highlight වෙනවා එතකොට අරව නිකන් යා ඕනකමින් තමයි ફોકસ කරන්න ඕනේ. ඔබ්ජෙක්ට් ළඟට ඒ ස්ක්‍රීන් එක වැටෙනදේට වැලියු එකක් දෙන්නේ නැහැ. මොකද ඒ වැලියු එක කියන්නේ මොකද අර empty ස්ක්‍රීන් එකමනේ ඒක. මොකද ඒකේ වැලියු එකක් නැහැ. එතන බොරුවක් කියලා දකිනවා. හැබැයි ඊටත් වඩා වෙන දේ මේක උදාහරණයක් කියන්නේ. දැන් බලන්නකෝ දැන් මූවි එක පෙන්නනවා. දැන් අපි අර we get fascinated දැන් මූවි එකත් එක්ක. ඒ කියන්නේ මූවි එක ඉවරලා ඊට පස්සේ නිකන් empty screen එක. එතකොට empty screen එකදී බලාපුවාම ඕක අපිට මම නිකන් ඉතින් එතන නිමිලා තියෙන්නේ ඇත්තටම හරිද ඒ ස්ක්‍රීන් එකේ මොකුත් නැහැ නමුත් මිනිහා නෙමෙන්නේ මොකද ඒක අපි දකින්න ඕන අතන අර ෆැසිනේට් වෙන මොකක් හරි වෙන්න ඕන ඉතින් දැන් ඒ මොකක් හරි වෙන්න ඕන කියන තැන තමයි මේ ආයේ නිවන කියලා හේකුත් හදාගන්නේ නැද්ද අනිවාර්යයෙන් එතන නිමිලමයි තියෙන්නේ නිවිලමයි තියෙන්නේ අන්න හරිය. ඉතින් අර දැන් අර මොකද්ද දැන් අපි කියනෝනේ අපි දැන් අපි නිවනක් හොයනවා කියලා දැන් අපි යම් කිසි දෙයක් හැම වෙලෙම හොයනවා. එතකොට මොකද්ද හොයන්නේ? කියන එකට එතෙන් ඇත්තටම උත්තරයක් නැහැ. මොකද දැන් අපි හොයනවා. මොකද්ද අන්තිමට හොයන්නේ කියපහම අන්තිමට අර මෙතන හොයන කෙනෙකුත් නැහැ. මෙතන හොයන දෙයක්කුත් නැහැ. කියන ඒ නෑ කියන වචනේ නෑ නෑ කියනට වඩා මේ විදිහට බලන එක වඩා සුදුසුයි කියලා. ඒ කියන්නේ දැන් ওই විදිහට අර අපිට ඒ කියන්නේ 아무තු පුද්ගලයෙකුට යමක් සිද්ධ වෙන්නේ නෑ කියලා කිව්වට ඒ දැක්මම නිවන තමයි. ඉතින් ඒ කියන්නේ මං හිතන්නේ දැන් Tamanට මේ බොරුව දැක්කහම සමහරට ඕන්නම් කටකොණකින් පොඩ්ඩක් hina වෙයි. එච්චර තමයි. ඉතින් ඊට වඩා ඕක මම විපුල මම වෙන විදිහට කියන මම කියන්නම් අපි හොයන්නෙම නිවන කියලා. දැන් අපි ඒ කියන්නේ අපි දැන් දෙවෙනියකින් ආදරය හොයනවා. ඊළඟ සෙක්ස් ඩ්‍රග්ස් කියලා අපි සතුටක් හොයනවනේ. ඒ අපි දන්නේ නැතුව ඒ සතුටේ සෝස් එක ඇත්තට අපි ගාව තියෙන්නේ. දැන් අපිට මේ එලියක් හම්බෙලා තියෙනවනේ. ඒ එලිය හරහා ඒ නිවන ඒ මොකක් හරි අපි කරාම අර ඒ කරලා ඉවරුනාම නිවන් දැක්ක අපි ගහ අර ආවේ ගිහිලා ගහ කැටට ගියා නිවන් දැක්කා වගේ කියන්නේ. ඒක කරලා ඉවරුනාම ඒක ඉවරයිනේ. එතන මොකුත් නැහැනේ. ඒ මොහොතේ මේ මනස කඩන් ඇටෙනවා. ඒ මනස අන්න ඒක අපි හොයන්නෙම නිවන මේ සතුට කියලා ආදරය කියලා සෙක්ස් ඩ්‍රග්ස් කියලා හොයන්නේ ඒවට වැඩි යන කට්ටිය දැන් බුදුහාමුදුරන් කාලේ කොහොලිත උපසිත දෙන්න අර කියන්නේ ගිරජ්‍ය සමාජික නයිට් ක්ලබ් වගේ කියලා ඒ කියන්නේ ඒ සතුටේ කොනකට ගිය කට්ටිය. ඒ කියන්නේ ඒ හොයන්නේ නිවන දන්නේ නැති උනාට. එහෙම නැත්නම් දුකේ කොනකට දැන් මෙහෙම නිකන් ලියක් වගේ උඩ තියෙනවා නම් මේ කොනේ ඉන්න අය මේ කොනයට මෙච්චරයි කරන් තියෙන්නේ. සතුටේ අන්තිම කොනේ ඉන්න අයට නිවන් දකින්න ලේසි. ඒකද ඒගොල්ලෝ මෙහෙ ගිහින් තියෙන්නේ. මේ දුකේ අර පටාචාර වගේ කට්ටියට මෙච්චරයි දෙන්න තියෙන්නේ. අර දෙන්නට මෙච්චරයි දෙන්න තියෙන්නේ. අපි මොකද න හරක් වගේ මැදටලා චුට්ටු චුට්ට කනවා. මෙහෙම. ඒක ඒකටත් නෑ මේකටත් නෑ මේ භාවනා කරලා ඒ කියන්නේ අපි සිතට දුකක් ආවම දුක නිවා ගන්න මොකක් හරි චූටි දෙයක් ගන්නවා. බඩගෙන යාම අර මොකද අපි කියන්නේ ස්නැකින් කරනවා අපි හැමතිස්සම. එතකොට අපිට එක එන්ඩ් එකට යන්නේ නැහැ අපිව. චූට චූට පුරව ගන්න. එහෙම නෑ ඕක කිව්වහම ඊළඟට කියයි නෑ දැන් ඕක බලන් ඉන්න කෙනෙක් එහෙනම් මම දැන් අර එන්ඩ් එකට ගිහිලා බලන්න ඕනේ මේ. අන්න ඩේන්ජරස් මේක. ඒක කියන එකත් පොඩ්ඩක් ඩේන්ජරස්. හැබැයි දැන් අවල් මම දැන් එන්න පොඩි ක්‍රූෂල් එකකට අපි ඒකට උත්තර හොයා කියන්නේ නැතුව එහෙම අපි නම් එහෙනම් ඕපන් ක්වෙස්චන් එකක් ඇටියට අපි කිව්වොත් මොකද හේතුව දැන් ඔය ප්‍රශ්නේ අපි කලින් සැරේ මම කතා කරද්දී බොහෝ දෙනෙක් සාස්වතවාදය උච්ඡේදවාදය කියලා ඒ වගේ මේකකට දානවා. එතකොට දැන් අපි ඉන්නෙම ප්‍රෝග්‍රෑම් එකක නම් මේ ප්‍රෝග්‍රෑම් එකේ මෙන්න මේ විදිහට නම් සිද්ධ වෙන්නේ. එතකොට දැන් මම දන්නවා පුද්ගලිකව ඔය ටෝනි පාසන්ස්ලා, ජිම් නියුමන්ලා, කෙනත් මැඩන්ලා ඒ කට්ටිය කෙලින්ම බැහැර කරනවා free will and choice කියන එක. There is no such thing කියලා. එතකොට තමන් කරන දේ අපි acquire කරගන්නවා I did it කියලා. يعني මේක I decided කියලා. I think දැන් ඕක අපි අපේ සමාජයකට අපි මේ විදිහට මේගොල්ලෝ මේ ආකාරයකට කියන්නේ කිව්වම ගැටලුවක් වෙනවා. එතකොට උච්ඡේදවාදය වෙනවා. එතකොට අර මොකක්ද ඒකට කියන්නේ annihilation මොකද ඒකට කියන්නේ annihilation නෑ sorry nihilism කියලා අන්නේ වගේ දෙයකට එනවා. නමුත් ඊට වඩා ලොකු දෙයක් නේද මෙතන තියෙන්නේ. මේක තියෙන්නේ හරි බලා ප්‍රෝග්‍රෑම් එකේ ඉන්නේ. හැබැයි you have to be extra smart. ඒකට මේ බුද්ධිය නෙමෙයි අපි කියන්නේ. බුද්ධිය නෙමෙයි කිසිම දෙයක් ඉගෙන ගන්න කෙනෙක්ටත් පුළුවන් මේක කරන්න. ඒක මං කිව්වේ සමහරට ඉගෙන ගන්න නැති කෙනෙකුට ලේසි වෙන්නත් පුළුවන්. නෑ ලේසි අතර මේක ඇත්තටම අවුරුදු 7යි නිවන් දැක්ක කියලා අපේ මෙවුවා තියෙනවා. මොකද දැන් අපිට concepts වැඩි. නාම රූප ඒ කියන්නේ මේ නාම රූප කියන්නේ අපි දැන් concepts වැඩිනේ. අපිට ඇත්ත වෙලා හැමදේම. මේ පොඩි ළමෙක් මේක මුකුත් දන්නේ නැති කෙනෙක්ට කියලා දෙන්න ලේසි අතරම. ඒ කියන්නේ මේකට ප්‍රඥා කියවට මේකට මුකුත් නොදන්න ඒ කියන්නේ අත්‍තරම කිව්වොත් මේක නිවන කියලා ගියත් නිවනේ මොකක්වත් නැහැනේ. ඒක අර එම්ටිනස් එක ගන්න. එතකොට මොකක්වත් නොදන්න කෙනා ළඟයි ඒකට. ඒකට අර මේ පොඩි ස්විච් එකක් විතරයි. අර මං කිව්වා ටෝච් එක මෙච්චරලා එළියට ගහන් ගියා. මේ පැත්තට හරවපු ගමන් ඒක තමයි තියෙන්නේ. ඔබ්ජෙක්ටිව් අවේනස් වෙනවා සබ්ජෙක්ටිව් නොවින් පැත්තට හැරෙච්චන විතරයි තියෙන්නේ. ඒ දැන ගැනීමත් අර මේක දක්ෂතාවය තමයි මූව් එක යද්දිම දැන් අපිට මූව් එක ඔන් වෙලාමනේ තියෙන්නේ. දැන් ඔයා ඉපදෙද්දිම මූවි එක ඔන් වෙලා තියෙන්නේ. ඒතර මූවි එක ඔන් වෙලා තියෙද්දි එම්ටි ස්ක්‍රීන් එක දකින්න එකයි අමාරු තමයි. ඔන්න ඕක අර මේ අර සත්ත්වප්‍රියානන්ද කියලා ඉන්නේ නිව්යෝක් වේදන් සොසයිටි. එයා හොඳ එක්සැම්පල් එකක් කියනවා. දැන් ඔන්න තාත්තයි පුතයි මේ මූවි එකක් බල ඉන්නවා. ටිකක් යා මේ අවුරුදු 5 වෙද්දි තාත්තට දිගටම දැන් ගෙදර ඔන් කරලා තියෙන්නේ. තාත්තට කියලා දෙන්න ඕන වෙනවා මේ ළමයට මේ දැන් මේ ඔයා මේ එක එක දේවල් තියනවා කියලා හිතුවට මේවා ස්ක්‍රීන් එක දිහායි බලන් ඉන්න කියලා එයා කියලා දෙන්න හදනවා. කියලා දැන් තාත්ත කියන මේ ඔතන ඕව තිබ්බට ඔය තියෙන ස්ක්‍රීන් එක කියලා. ඒතර ළමයා අහනවා ස්ක්‍රීන් එකේ මොකක්ද? අර ගහද ස්ක්‍රීන් එක කියලා. දැන් එයා දන්නේ ඔබ්ජෙක්ට් විතරනේ. නෑ තාත්ත කියන නෑ ගහ නෙමෙයි කියලා. අර අතන තියෙන අර මේ මුහුදද මේ ස්ක්‍රීන් එක. නෑ තාත්ත කියන නෑ කියලා. ඊට පස්සේ කියන නෑ එහෙනම් අර මනුස්සයා ස්ක්‍රීන් නෑ කියලා. ඊට පිටිපස්සේ එහෙනම් මේ ඒ ගස් නැද්ද? මුහුද නැද්ද? අර ඔබ්ජෙක්ට් එක පනවලමයි අර ඇත නැත ගහ නැද්ද කියලා අහන. එහෙනම් ගහ නැද්ද? එයාට තාම ස්ක්‍රීන් එක මොකද එයා දන්නේම ඔබ්ජෙක්ට් විතරයි. මුහුද නැද්ද එහෙනම්? අර ඔබ්ජෙක්ට් එක පනවලම නැද්ද කියලා අහන. එයා මොකද ස්ක්‍රීන් එක කවදාවත් දැකලා නැහැ. හ්ම්. තේරෙනවද? අපිටත් වෙලා දෙන්නේ අපි ඉපදෙද්දී මූවි එක ඔන්න වෙලාන් තියෙන්නේ. අර මූවි එකේ ප්ලේ වෙන ස්ක්‍රීන් එක අපිට කවදාවත් හම්බෙලා නැහැ. අන්න ඒක මාර හොඳ එක්සැම්පල් එකක්. මොකද රූපත් රූප ලෝකෙමන ඉන්නේ. රූප ලෝකයේදී රූප හට ගන්න අර empty screen එක අපිට දැක ගන්න ගමන් මේ නිවන් දකින්නවා කියන්නේ. හැබැයි ඒකමයි තියෙන්නේ. ඒක අර නිවන විතරමයි තියෙන්නේ. අර යන මූවි එකේ අර කැරක්ටර් රෝල් එකකට අපිත් ගිහිල්ලා ඊට පස්සේ screen එක ඇතුළේ ඉඳන් හොයනවා කොහෙද screen. ඔය අන්න ඒකයි. ඔයාට කොච්චර වෙලා යනවද screen එක බාටපත් වෙන්න. ඔයා දැන්ටමත් screen එකමයි. You can't be the screen because you are already the screen. ඊට පස්සේ දැන් නෑ අර ඇත නැත අන්තවලට යන්න එපා කියන එක තමයි දැන් ඔයා මේ දැන් මේ පොඩ්ඩක් ඉස්සලා කිව්වේ. මොකද ඒකත් ආ චුට්ටක් මම කියන්නේ දැන් මෙහෙම ඔන්න ඇඟිලි ටික පෙන්නලා කියන්න. දැන් මෙතන ඇඟිල්ලක් තියෙනවා. මෙතන ඇඟිල්ලක් නෑනේ. දැන් ඔයාගේ ස්ක්‍රීන් එකේ ඇඟිල්ල ඇති තැනත් ස්ක්‍රීන් එක ඇඟිල්ල නැති තැනත් ස්ක්‍රීන් එක නේද? ඊට පස්සේ ඒ දෙක ඒ ඇත නැත තැනවත් ඊට පස්සේ වීදුරුව තියෙනවා නේද? ඇත කියන එකත් ස්ක්‍රීන් එක නැත කියනත් ස්ක්‍රීන් එක. හැබැයි ඇත නැතරත් පිටිපස්සෙන් මේ දෙකම හටගත්ත ස්ක්‍රීන් එක තියෙනවනේ. අන්න ඒකයි මේ ඇත ඒ දෙකමට නැති තැනක් තමයි මේ රූපයක් පනවලා අපි ඇත නැත පනවන්නේ. දැන් there's a cup කියන there's no cup කියන no cup කියද්දි වචන ඇතුළේම no cup එක තියෙනව නේද? හැබැයි මේ cup එක උනේත් cup එක නැති හැරියත් මේ මෙතන cup එක නැති හැරියයි cup එකයි දෙකම එකම ස්ක්‍රීන් එක නේද? ස්ක්‍රීන් එක හිත කියලා ගත්තොත් මේ සිතෙන්ම චිත්ත නීති ලෝකේ නම් දුරාඳුර මේක සුද්ධ සිංහලෙන් කියලා දෙන අපි මේ අපි වටේ ගියාට මම අර ඔයාට මේ ඉවරෙන්න ඉස්සෙල්ලා කියන දේ මේක අපි පිළිගන්නේ නැති ආට්‍ය දැන් මේ ධර්මය හැනට ඉගෙනගෙන පිළිගන්නේ නැති ආට මුලින්ම බුදුහාඳුරන්ගේ උදාන කීර්ති මොකද මොන නිර්වාණ කීර්ති උදානේ කියලා තියෙන්නේ උදාන වල තියෙනවා අර මේ මෙතන මේ පටි ආපෝ තේජෝ යන කෙනෙක් නැහැ එන කෙනෙක් නැහැ ඉන්න කෙනෙක් නැහැ පටන් නිවන් දැකලා පළවෙනියෙන්ම කියපු එක බල්ලෙන් දැන් අපි කියන ඒවා කාට හරි බොරු කියලා හිතෙනවා න ආපෝ න තේජෝ න වායෝ න සූර්යා න චන්දිමා එන එකෙක් නැහැ යන එකෙක් නැහැ ඉන්න කෙනෙක් නැහැ නිර්වාණය කියනවා. හැබැයි නිර්වාණය බුදුහාමුදුරුවෝ දැක්කේ වෙන ලෝකයකට ගිහිල්ලාද මේ ඉන්න ගමන්ද? එහෙනම් මේ ඉන්න ගමන්ම නේද මෙතන මොකක්වත් නැහැ ඉරක් හදන්න නැහැ කියන්නේ. එහෙනම් බුදුහාමුදුරුවෝම කියලා දිනව නේද මේ අපි කියන්නේ. දැන් අපි කිව්ව මේ විහිළුවට ගන්නවනේ. මේ මොකොත් නැහැ කියන්නේ කොහොමද බුදුහාමුදුරුවෝ කියලා නැහැ කියලා. මම කියන්නේ නිර්වාණ කීර්ති උදාහරණය බලලා ඉන්න. টপ ඩවුන්. টপ ඩවුන් අප්‍රෝච් එක. ඉස්සලා ඩීප් එන්ඩ් එකේ පැනලා බලන්න බුදුහාමුදුරුවෝ මොකක්ද කිව්වේ? මට තේරෙන්නේ නැති උනාට බුදුහාමුදුරුවෝත් මේ පන පිටින් ඉන්න ගමන් මිනිස්සෙක් ඉදිරිය ඉන්න ගමන් කියනවා මෙතන මිනිස්සෙක් නැහැ. මෙතන ඉරක් හදන්නේ. එහෙනම් මොකද්ද මේ කියන්නේ? නිර්වාණ නිවන තියෙන්නේ මැරිලා යන තැන නෙමෙයිනේ. බුදුහාමුදුරුවෝ මේ පණ පිටින් ඉන්න ගමන් කිව්වේ. එහෙනම් මේ ඔක්කොම තියෙද්දිමයි මේ කියන එක තියෙන්නේ කියලා මුලින් ප්‍රශ්නයක් එන්න ඕනේ නේද ඔයාලට? ඔව්. මං කියන්නේ ඒකම ඇතින්නේ මොකද්ද මේ කියන්නේ ඇත්ත ඒක. ආන්න ඒකයි. ඒ වගේම තමයි අවිජ්ජා පච්චා කියන තැනමනේ බලන්න ඕනේ එහෙමනම්. මොකද ඒකයි. දුක කියන්නේම අවිද්‍යාවට ඇතරමයි. ඒක රැවටීමට. ඉතින් ඕක මම තවත් අහලා දෙනවා. දැන් අපේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගත්තත් දැන් සම්මා දිට්ඨිය හරිනම් අනිත්‍ය ඔක්කොම sort out වෙනවානේ. ඒ කියන්නේ සම්මා දිට්ඨිය හරිනම් අනිත්‍යව ඒ විදිහට සිද්ධ වෙයි. ඊට වඩා ආර්ය අෂ්ටාංගික මාර්ගයේදී සෝවාන් වෙච්ච එක්කනට වැඩෙන එකක් මිසක් වඩන එකක් නෙමෙයි. අෂ්ටාංග මාර්ගය තමයි වාට වඩන්න පුළුවන්. සම්මා සංකප්පය කියන්නේ අර හොඳ ජීවත් වෙන ඉතින් අනම්මන අෂ්ටාංග මාර්ගය. ආර්ය කැලල දාපු ගමන් ඒක වඩන ගන්න නෙමෙයි. ඔයා දැක්කම මේ නිවන් දැක්කේ කෙනාට ආර්ය අෂ්ටාංග මාර්ගය වැඩෙනවා ඇත්ත. කරන එකක් නෙමෙයි කෙරෙන එක. අර ඒ ඉතුරු ටික ෂෝට් වෙලා යනවා. ෂෝට් වෙලා යනවා. ඒ කියන්නේ සම්මා දිට්ඨියට ආව කියන එක නිවන් දැක්ක කියන්නේ සම්මා දිට්ඨිය දැක්කා මෙතන එම්ප්ටිනස් එකක්මයි තියෙන්නේ. දැක්කන් පස්සේ ඔයා එතකොට ප්‍රඥාවෙන් දැකලා ඉවරයි. හරි මම තාම ගොනාට ඇඳට මම දැක්ක ස්ක්‍රීන් එකනේ. ඔක මොහොතක අර ෆිල්ම් එක ඕෆ් කරලා මම දැක්ක ස්ක්‍රීන් එක. දැන් ආයි ෆිල්ම් ආවට දැන් ආයි ඔයා ෆිල්ම් එක බලලා සමහරට අමතක වෙලා ෆිල්ම් එකේ යන මේවට අඬනවා hina යනවා. හැබැයි ඔයා දැකලා ඉවරයි නේද? එක මොහොතක අර ස්ක්‍රීන් එක බ්‍රීඩ් එක ඔෆ් කරලා වෙලේ අර පොඩි ළමයා දැකලා නෑ. ඔයා දැක්ක ඔෆ් කරපු වෙලේ මෙතන ස්ක්‍රීන් එක තමයි මේ ඔක්කොම වෙන්නේ කියලා. දැන් ඔයාට සැක නෑ හැබැයි මේ මෙතන ස්ක්‍රීන් එකමයි තියෙන්නේ කියලා. හැබැයි ඒත් ඔයා අහුවෙනව නේද ඊට පස්සේ. කියන්නේ අර කියන්නේ සෝවන් එච් එක්කනට සියලුම කෙලෙස් එහෙමම තියෙනවා කියලා. ඒ මොකද? ඔයා දැක්කට මොහොතක ඊට පස්සෙත් ඔයා මූවි එකේ යන ආරය මැරුණා මෙයා මැරුණා කියලා දුක හිතනවා. ඊළඟට මොකක් හරි hina යන ෆිල්ම් එකක් ගියාම hina යනවා. ඒත් අහු වෙනවනේ. හැබැයි ටික ටික අර ස්ක්‍රීන් එකම කියලා මේ මාර්ගේ වඩනවා කියන අර හැබිට් එනර්ජිස් තියෙනවනේ. හැබිට් එනර්ජිස් වලින් ආය අහු වෙන්නේ. ඒ කෙලස් කියන්නේ එක හැබිට් එනර්ජිස් කියන එක. ඔය ස්ක්‍රීන් එකට empty awareness දෙන්න 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 අර අර වයි වැලියු එක අඩු වෙනවා. අර ඒවට ඔයා හොල්ලන්න පුළුවන් වටිනාකමක් නෑ. අන්න වටිනාකම ඇයිද ඔයා දකින්න මේ අර empty screen එකමයි මේ 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 මනසේ වුණා. යා මේ ගෑනුවෙක් කියලා මේ ඇඳුම් නැතුව හරි ඇඳුම් අඩුවෙක ඉන්න ගෑනුවෙක් කියලා මේ screen එකමයි. දැන් ඔයාව හොල්ලන්න බෑ. ඒකත් එක්කම අර තමන් ඉතාමත්ම බැඳිලා ඉන්නේ තමාගේ කතන්දරේ. ඒ කියන්නේ හැම එක්කෙනාටම තියෙනනේ ජීවිත කතන්දරයක් කියන එක. ලෝකල් මෙමරි එක. ලෝකල් මෙමරි එකෙන් අර ඒක තමයි මම හිතන්නේ බලම කඩා ගන්නම බැරි. ඒකම තමයි හැබිට් එනර්ජි කියන්නේ. ඇත්තටම ඒකම තමයි හැබිට් එනර්ජි කියන්නේ. කර්ම ශක්තිය කියන්නේ ඔයාගේ හැබිට් එනර්ජිස්. ඔයාම හදපුවයි කොච්චර පවර් දීලාද කියලා. දැන් ඔයා දැන් අර වාහනේ ඩ්‍රයිව් කරන් යද්දී මේ මගදී ඇක්සිඩන්ට් එකක් වගේ හරි මොකක් හරි එකක් highlight එකක් නේද ගෙදර ගියා මතක තියෙන්නේ. ඔයාට පහුවෙච්ච ඔක්කොම මතක නෑ නේද? ඔව්. අනේ එනර්ජි එක දීපු එක නේද අර හොඳට සේව් වෙන්නේ. එහෙනම් කර්ම ශක්තිය කියන්නේ මොකද? අර මෙහෙම භ්‍රමණ ශක්තියක් වගේ ඒක හයියෙන් ට්විස්ට් කරලා නවත් මේක සේව් කරපුවා තමයි ඔයාට නැවත නැවත ඇවිල්ලා ඔයා මේ ගම්‍යතාවයක් දෙන්නේ. පුෂ් කරන්නේ. අන්න ඒකයි රාගදේ. දැන් රාගදේශමෝ දැන් මුල පිටුව කියවම හිතන්නේ රාගක් කියෝන් නිබ්බානං ද්වේෂක් කියෝ නිබ්බානං කියලා පිට කවර කියනවනේ. ඇත්තටම මෙතන ඒක කිව්වට රාග වෙන්නම දෙයක් නෑනේ මෙතන. දැන් ඕකල්ලන්නේ සමහරකට රාගදේශ නැති කරලා නිවන් දකින්න හදනවා. හැබැයි ඒවයි අවුල තියෙන අර රාග වගේ ඒවයි ගම්මිතාව වැඩි. ඒක නිසා ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ ඒක නැවත නැවත ඔයාලට භව ඇති කරන්න පුළුවන්. ඇයි ඔයාලට දැන් අපි කියමු තරුණ කාලේ නම් ගෑනලා මේ දවසේ මේකට අවලයිදී ගෙදර ගියත් මතක නිදා ගන්න ගියත් මතක් වෙනවා. මොකද ඒකට ගම්මිතාවේ දීලා. අන්න ඒක නිසායි ඒ රාගදේශම බල අවුල තියෙන්නේ. ඇත්තටම ඊළඟට බැලුවොත් අර ඒකත් ස්ක්‍රීන් එක ඒක අපි නමක් දීලා ස්ක්‍රීන් එකේ කැරක්ටර් එකක් නේ ඒකත්. ඉතින් ප්‍රෝග්‍රෑම් එකේ තියෙනවා. ඒ ප්‍රෝග්‍රෑම් එකේ මේකට වැලියු එක වැඩි වුණොත් අන්න ඒක වැඩි වෙන එහෙමයි හදලා තියෙන්නේ. ඒ කිසි එකක කිසි අවුලක් නැහැ උඩට ගියන් පස්සේ. දැන් අපි කියමු පන්සිල් කියලා. පන්සිල් පද පහත් අයිති අවිද්‍යාවට. දැන් මොකද? පාණාතිපාතා කියද්දී මරන්න සතෙක් ඉන්නවා මරණ කෙනෙක් ඉන්නවා නේද? එතන රාතන් වහන්සේ කියන්නේ පාණාතිපාතා පටිවිරතෝ. එයා අවබෝධයෙන් මිදෙනවා. අපි පාණාතිපාතී වේරමණීනේ. අර එයා අවබෝධයෙන් මිදලා ඉන්නේ. මොකද එයාට අර පැත්තේ සතෙක් පණවන්න මරණ එක සතත් නැහැ මරණ පැත්තත් නැහැ. දෙපැත්තෙන් මිදලා එයා ඩුවැලිටි එකෙන් මිදලා. අමල් අපි අවසන් කරන්න කලින් මම කැමති මේ වචනේ ගන්න. මොකද අපි පස්සේ වෙලාවක අපි ඔය එක ඒරියාස් අපි අද ඇත්තටම අපි අද ජෙනරල් ඩිස්කෂන් එකක් කරනවා. දැන් ජෙනරල් නිකන් කයියක් ගැහුවා. ඒ වගේ නිකන් පොඩි chat එකක් දැම්මේ. හැබැයි ඒක අවසන් කරන්න කලින් මම අහන්නම් දැන් මේ ශුන්‍යතාවය කියන වචනේ emptiness nothingness කියන වචනේ අනිත් ලෝකේ අනිත් තැන්වල තිබුණා. නමුත් ලංකාවේ ශුන්‍යතාවය කියන වචනේ හුඟක් ඉස්මතු වුණා පහුගිය මම හිතන්නේ අවුරුදු 10 ඇතුළත වගේ තමයි මේ මොකද ශුන්‍යතාව. මොකද යම් තැන්වල පොත්පත්වල සඳහන් කරලා තියෙනවා ඒ බුදුහාමුදුරුත් ඒ nothingness කියන එක රිජෙක්ට් කරා කියලා ඒක කතන්දරයක තියෙනවා. මේ ඉතින් දැන් ශුන්‍යතාවය කියන එක අපි නිකන් තියරිටිකලි බැලුවොත් මම බුදුන් වහන්සේ කෙලින්ම තමා දිහා බලන්න මේ පුද්ගලෙක් සත්ත්වෙක් පුද්ගලෙක් ඉන්නවාද කියන එක එතනින්ම මං කියන්නේ ෂෝට් කට් එකක්ම පෙන්නවා. ඊට පස්සේ ඔය නාගර්ජුන කිව්වා එහෙම නෙමෙයි ඊට එහා ගෙනිච්ච නෑ ඊට පොඩ්ඩක් ඒක දෙන්නේ එහාට ගෙනිච්ච සබ්ජෙක්ට් එක නෑ කියන එක අපි පැත්තක දාමු. ඔබ්ජෙක්ට් එකක් නෑ. අන්න ඒක තමයි දැන් ඔය මේ අමල් ඔය ස්ක්‍රීන් එකේ ගෙනල්ලා ඔය රූපේ ගෙනල්ලා මේකේ ඉතිරන්නේ එහෙම මම මේක උපකල්පනය කරනවා. ඊළඟට ඔතනින් එහාට මේ යෝගාචරයන් ගිහිලා කියලා තියෙනවා. එහෙමනම් සබ්ජෙක්ට් එකක් මෙතන තියෙන දෙයක් නෑ. ඔබ්ජෙක්ට් එකකුත් මෙතන තියෙන දෙයක් නෑ. මම කියන්නේ ඔය එකම දේ අපි මේ කියන්නේ. ඊළඟට එතනින් එහාට ඔය මේ මම හිතන්නේ සමහරට ඔය බුද්ධ කියන තැන් වල තථාගත ගර්භ කියන එකකින් කියන්නේ තමයි අර when there is ඒ කියන්නේ අර oneness කියන එක ඒක දැක්කොත් එතන මතුවෙන්නට පුළුවන් මෙත්තාව මහා ප්‍රේමය කියන දේ. නමුත් තවත ස්ටේජ් එකක් තියෙනවා. ඒ ස්ටේජ් එක තමයි මම හිතන්නේ හුඟක්ම වටින තැන. ඒ ෆිෆ්ත් ස්ටේජ් එකේ ශුන්‍යතාවය විස්තර වෙන්නේ කිසිම දෘෂ්ටියක් නැහැ කියන දේ. බලන්න එතන පෙන්වන්නේ මේ අපි මේ කතා කරපු වචනත් මේ මාර භූමියත් නේ ඇයිති. වචන කතා කරන්න ඒක යම් කිසි දෘෂ්ටියකට ගැට ගැහෙනවානේ. ඒ කියන්නේ මේක හොයන්න යන එක කියලා ගවේෂකයාට. එතකොට මෙතන කිසිම දෘෂ්ටියක් නැහැ කියන එක. එතකොට දෘෂ්ටි නැතුව කොහොමද එහෙමනම් මේක දකින්න කරන උත්සාහය කියලා. අමල් ඔය ශුන්‍යතාවය දකින්නේ කොහොමද? ඒකත් හොඳ දැනක්. ඇත්තරම දැන් මේ අපිට දැන් මේ අපි මේක මයින්ඩ් එකෙන් මේ වැඩේ කරන්නේ අපිට ශුන්‍යතාවය කියලා සිංහලෙන් හරි ඉංග්‍රීසියෙන් emptiness කියලා ආව නෑ කියලා නෙන්නේ. නෑ කියන එක. මේ emptiness ශුන්‍යතාවය කියන්නේ නෑ කියන එක නෙමෙයි. දැන් මේ space එක it's empty of objects but full of space. Full of space. දැන් මේ screen එක empty of objects on කරන්න ඉස්සෙල්ලා but it's full of screen. එනම් emptiness emptiness එක fullness උත් ඒකමයි. exactly. මොකද emptiness එක තමයි දැන් TV මේ screen එක empty වුනේ නැත්නම් මොකද දාන්න බෑනේ ඔකට. يعني full ඒක full දාද්දිත් අර subjective objective දෙක කැඩුවොත් එම අර හැමතිස්සෙම screen එකමනේ තියෙන්නේ. දැන් මෙතන හැමතිස්සෙම one screen තියෙන්නේ. එහෙනම් ඒක emptiness and fullness හැමතිස්සෙම it's already full. අර ඒක empty of objects. හැබැයි ඔබ්ජෙක්ට් එකත් අපිට ඇස්සේ නෑ. එහෙනම් ඔබ්ජෙක්ට් තියනවා කියලා නෑ. ඔබ්ජෙක්ට් එකත් දැන් මේ ස්ක්‍රීන් එකෙන්මනේ මාව හැදලා තියෙන්නේ. එහෙනම් මාව වෙන් කරලා පනවන්න බැරි කියලා දැක්ක ගමන් ඔයාට ෆුල්නස්මයි හම්බෙන්නේ. emptiness කියන තැන අර ඔකනේ හාට් සූත්‍ර කියන්නේ emptiness is none other than form. form is none other than emptiness. ඊට පස්සේ කියනවා ඒ රූප වේදනා සංඥා සංකාර පහම ඔහමයි. ඒතර emptinessමයි තියෙන හැබැයි form එකත් ඒකමයි. ඕක ඒක දැක්කන් පස්සේ කිසි කචල්ලයක් නැත. ඒකයි මම කිය දැන් මේ කෝප්පේ නැති තැනයි එකම කියලා දැක්කොත් ඔයාලා පියෝ එම්ටිනස් එකක් ඔයාලා හම්බ වෙනවා. ඒක දැක්කම ඔයාලා ආයේ කතන්දර මුකුත් ඉතුරු වෙන්නේ නැහැ. ඒක හැබැයි ඒක මහා ගොඩක් කරලා නෙවෙයි. ඒක තමයි මේ දැනුත් තියෙන්නේ හැබැයි. ඔව් අර මම හිතන්නේ ඒකට තමයි ඔය මම හිතන ඕක අඩුම ගානේ තව 3-4 දෙනෙක් පාවිච්චි කරන empty fullness කියලා වචනේ. empty fullness තමයි හරිම වචනේ. ඒකද. but it has again දැන් මේක ඕන දැන් කෝපයන් නම් මේකේ හිස් තිබ්බොත් නේ මේකට දාන්න පුළුවන්. මේ ඇතුළ හිස් නිසා තමයි අපිට මේකට පුරවන්න පුළුවන්. හැබැයි හිස් බව තමයි හිස් බවෙන් ඒක full නේද? හැබැයි ඒක නිසා තමයි ඒක පාවිච්චි කරන්න පුළුවන් ඒක. හිස් බයෙන් full වෙලා තියෙන නිසා තමයි ඒක පාවිච්චි කරන්න පුළුවන්. මේ screen එක empty. හැබැයි ඒක emptiness එකෙන් full එක. ඒ නිසා අපිට ඒකේ movie පෙන්වන්න පුළුවන්. අනේක හරි අමාරු කට්ටියට හරි සියුම් එකක් කියලා. ඔක අර මං කියන්නේ fullness නයි ඒ. අපි නෑ කියන එක නෙමෙයි ඒක. ඔව් අපි මේ අපේ සාකච්ඡාව අවසන් කරන්න කලින් මම අර පොඩි අර මේ ජිම් නියුමන් ඇලන් ස්ටේන් එක තියෙනවා ඩිස්කෂන් එකක්. ඒක හරි රැඩිකල් ඩිස්කෂන් එකක්. එතකොට දැන් මේ ජිම් නියුමන් කියනවා මේ එයා මේ පැවැත්ම කියන එක කරනවා. එතකොට ඇලන් අහනවා what do you mean so you are saying there is nothing කියලා. ජිම් කියනවා no there is everything කියලා. So there is everything. Yeah, but but it is empty. ඉතින් දැන් බලන්න මේක වචන හැමකින් ගන්න බෑ. වචන වලින් ගන්න බෑ. මොකද මම හිතන්නේ භාෂාව නිර්මාණය වෙන්නේ ඒක මොන භාෂාව හෝ වේවා මේ වෙන සිද්ධිය විස්තර කරන්නනේ. දැන් මේ අපි පුද්ගලයා පනවගෙන යමක් සිද්ධ වෙනවා කියන්නේ මේ සිද්ධ වෙන්නේ මේ ආකාරයට කියන එකනේ භාෂාව තියෙන්නේ. ඒතකොට දැන් මේ අපි මේ භාෂාව පාවිච්චි කරන්න හදනවා. අර භාෂාවෙන් කියන්න බැරි දෙයක්. භාෂාවකින් කියන්න බැරි දෙයක්. මම හිතන්නේ එතන තමයි අන්තිමට අපි මේ සාකච්ඡාව මේ නවත්තන්න තියෙන හොඳම මේ තැන. ඉතින් අමල් මම මේ මංගාට ගොඩක් සුතිවන්ත වෙනවා. මොකද මම දන්නේ ඔයා මීට වඩා මේ වගේ සාකච්ඡා කලින් කරලා තියෙනවද කියලා. නෑ මම කිව්වේ දැන් කැමතිුනේ නැහැ මම කතා කරාම. නෑ මම කිව්වේ දැන් මෙතන අපේ පරමාර්ථය තමයි මේ සාකච්ඡාවෙන් යම් කිසි දෙයක් තව එක්කෙනෙකුට හරි ගන්න පුළුවන්ද එක්කෙනෙක්. එතනින් එයාගේ ඒ ගවේෂණයකට පොඩි මේ එකක් පොඩි ගැම්මක් දෙනවද? අන්න ඒ අදහස පරමාර්ථ කරගෙන තමයි මමත් මේක පටන් ගත්තේ. මොකද මගේත් මේක කමර්ෂල් විදිහට මේ YouTube channel එක කියන්නේ මට තේරෙනවා බොහෝ දෙනෙක් මේ විෂය ගැන කතා කරනවා. එතකොට ඒක අපි අර මම සාමාන්‍යයෙන් පාවිච්චි කරන අපි සුනීත සෝපාක වර්තමානයේ සුනීත සෝපාකට දැනෙන තේරෙන විදිහට අපි යමක් කරමු කියලා. ඉතින් මේ අමල් මං හිතන්නේ අපේ උත්සාහය යම් මට්ටමකින් සාර්ථක වෙන්න ඇති. මම බලාපොරොත්තු වෙනවා ඇත්ත එක මේ අපි මේ විදිහටම තව අපි ඊළඟ පාර මට තියෙන මගේ ඔළුවේ හොඳ දෙයක් හොඳ මාතෘකාවක් මම ඒක පොළට යෝජනා කරන්න මම ටෙලිෆෝන් එකේ ඉතින් අමල් මේ බොහොම ස්තුතියි මේ සාකච්ඡාවට සහභාගී වුණාට මම ඔයාලට මේ විශේෂම ඔයාගේ කාලේ මිඩංගු කරාට මේ වගේ දෙයකට thank you very much අමල් thank you people ඒක දැන් මගේ රටත් කියන්නේ මම කැමති වුණෙත් දැන් අර මගේ background එක technology දැන් මේ අද කාලේ ගොඩාක් අය කියන්නේ මේ technology පැත්තේ නැති අයටත් හැමෝම මතේ phone එකක් තියෙනවානේ හැමෝම TV බලනවා එතකොට අපිට මේ දැන් මේවා කියන්න ගියාම අර පොතටම ඇල්ල ඉන්න කට්ටියගේ බුදුහාඳුරෝ කාලේ virtual reality goggle තිබ්බේ නැහැනේ TV තිබ්බේ නැහැනේ ඕවා මොනවද ඔය කියන්නේ කියලා ඒ වුණාට දැන් බුදුහාඳුරෝ කියන ගමේ භාෂාවෙන් කියන්නේ කියලා කිව්වේ අර මොකද්ද ඔකට කියන ජනපද ව්‍යවහාරයෙන් ඕකෙන්ද ඒ කියන්නේ දැන් ඒදා තියෙන උපමා උපමේය වලින්මයි බුදුහාමුදුරු කියේ මොකද අර වචනෙන් නගන්න බැරි දෙයක් අපි වචනෙන් කියන්න හදද්දී හොඳම විදිය මොකද්ද උපමා යොදා ගන්න එක. එතකොට ඒකයි අපි මේ ස්ක්‍රීන් කතාව නම් මම කියදී අර පොතෙන් මේ කරක කොයි සූත්‍රයේද ඔය ස්ක්‍රීන් එක තියෙන්නේ කියලා අහයි. ඒ කට්ටිය හැමතිස්සම අහනවා කොහෙද මේ මොකද්ද එවිඩන්ස් අහනවානේ. හැබැයි ඉතින් බුදුහාමුදුරු තනි කරන් බැලුවොත් උපමා වලින් කියලා තියෙන්නේ. ඉතින් ඒක මේ අවස්ථාව දුන්නාට බොහොම ස්තුතියි මමත් බැලුවා දැන් මේ අද කාලේ කට්ටිය දැන් අපේ මේ සාකච්ඡා සමහර කට්ටියට මේ යන්නේ අද කාලේ බෑ හැමෝම ටෙක්නොලොජි පාවිච්චි කරනවා. ඒතර අපි මේ වචන එහෙනම් අපි පාවිච්චි ඒ හැමෝම යූස් කරන දෙයක්ෙන් කිව්වොත් නේද ඒ කියන එකනටත් ඒ වෙලාවේ තේරෙන්නේ. ඒකනේ දැන් මං කිව්වේ පංචස්කන්ධය නම් මනම් වචන වලින් අද අපි කිව්වොත් ඒක ආද අලුත් දෙයක්නේ. අපි normal ජීවිතේ පාවිච්චි කරන්නේ නැහැනේ. එන බුදුහාමරණ කාලේ highly spiritual committee එක පංච ඒ බුදුහාමරණගේ වචන නෙමෙයි එකක්වත් පංචස්කන්ධය අනම්මන ඔක්කොම ඒ කාලේ ඒ වෙනකොට පට්ට ගහපු වචන. ඒතොර ඒ වයින්ම බුදුහාමරණ කිව්වා ඒක. මොකද ඒගොල්ලන්ට වඩාත්ම සමීප වචනයෙන් ඒගොල්ලන්ට කිව්වා. දැන් අද අපි කතා කරනකොට අපි අර අපි ඉංග්‍රීසිත් වචන දාලා සිංග්ලිෂ් වලින් කතා කරන්නේ. මොකද අපි normal අපි කතා කරන්නේ අපි බර සිංහලෙන් කිව්වොත් ඒ වචන අපිට වදින්නේ නැහැ නේද? මොකද අපි හැමදාම පාවිච්චි කරන එක බස් එකට මේ වෙනමකාර සිංහල වචනයක් අපි කිව්වොත් වදින්නේ නැහැ නේද? අන්න ඒ වගේ ඉතින් මේ තාක්ෂණයෙන් මේ ස්ක්‍රීන් එක ගැන කියලා අපි මේ ස්පේස් එක ගැන ටීවී එක ගැන ඔය කියලා ෆෝන් එක කැමරා අන්න හීනයක් අන්න ඒක ඒ අපි ඒ කියන්න හදන්නේ ඔය අපිට හිතා ගන්න පුළුවන් දෙයක් මේ බොරු ලොකු වචන වලින් අපිට තේරෙන්නේ නැති වචන වලින් ගඩක් නැහැ නේ මේක අපිට තේරෙනවා චක නේ දැනුම ගන්න පුළුවන් එහෙනම් කෙනෙක්ට දෙයක් කියනකොට ඔයාට ළඟම දෙයින් කිව්වොත් නේද වාරවලදී පොඩි ළමයට මොකක් කරව ගන්නද්දී ඒ පොඩි ළමයට තේරෙන එක දීලා තමයි කියන්නේ නේද අර අපි අන් කිව්වා යූසර්ටයි මේන්ටනර්ටයි ඉංජිනේරටයි නේ අපි මේ යූසර්ට කියන්නේ දැන් අපිත් යූසර් ලෙවල් එකේ ඉඳන් අපිට ඒ නිසා තේරෙනවා අපි මේක යූස් කරලා තියෙන නිසා ඉතින් අපි අනිත් යූසර්ස් වලට කියන මේ බොහොම මේ පොඩි එකක් කියන්නේ එන්න මේ ෆෝන් එක මෙහෙම ඔපපන් මෙහෙම ඔපපන් ඕක කරාම ආ මේ සෙටින් වලට ගිහින් මේක ඔපපන් මේක එනවා කියලා වගේ එකක් අපි මේ කියන්නේ thank you හරි 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 ආවා thanks a lot All right, thanks. Bye.